அனுகுல சீமாவின் இஹா தேசபாலன். ஐபோவன் சுப சந்தியாவாக் சந்துதா ராத்திரியே ஒப அப்ப முனகேன சலக்குண தேசபாலன சம்வாதே சமகிரி அதத் அப்ப எகத்துவன்னி මගේ හිතවතුන් දෙදෙනා අදත් සුපුරුදු පරිදි මා සමගින් සිටිනවා රංගනද සිල්වා රංගන සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුදේව විමල් කැටිපේ ආරච්චි විමල් සුබ සන්ධ්‍යාවක් එසේම විමල් සුදේව අප සූදානම් අද සලකුණ දේශපාලන සංවාදයේ දේශපාලන සලකුණ තබන්නේ කවුරුන්ද අප ඊටවත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මෙදිරිට ආවදනා කළා දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේට අපේ හැඳුරුනේ අවසරයි සලකුණ දේශපාලන සංවාදයට ඔබ වහන්සේව පිළිගන්නවා අපේ හඳුරුනේ නැවතත් ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ වගේම රණවිරුවන් පිළිබඳව කතාබහ කරලියට ඇවිල්ලා තිබෙනවා කතාබහ වැඩිපුර සිද්ධ වෙනවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ රටක ජාතික ආරක්ෂාව කියන එක පැති කීපයකින් වැදගත් වෙනවා එකක් තමයි ජාත්‍යන්තරයෙන් රට ආරක්ෂා කර ගැනීම අනිත් එක තමයි රට තුළ ඉන්න රටට එරෙ අයගෙන් ජාතික ජාතිය හා රට ආරක්ෂා කර ගැනීම. ඉතින් මේ පිළිබඳව කතා කිරීමේදී ක්‍රියා කිරීමේදී එලිපිටම කතා කළ යුතු ක්‍රියා කළ යුතු දේවල් තියෙනවා. සමහර ඒවා එලිපිට කතා කරන්න බැරි දේවල් තියෙනවා. එහෙම මේ මේ ඒ කියන්නේ ස්ට්‍රැටජික් ප්ලෑන් වගේ දේවල් එහෙම ක්‍රියාත්මක වෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව. මම 1985 ඉඳලා ඔය ත්‍රස්තවාදී වදුරු අවසන් වෙන තුරුම ජාතික ආරක්ෂාවත් එක්ක හිටපු කෙනෙක් හැටියට ඉතාම මැනවින් ඒ පිළිබඳව මොදන්නවා. ඒ නිසා මේ ජාතික ආරක්ෂාවට හානියක් වෙනවා කියලා කියන්නේ මේ මහ විශාල දේවල් වලින් පමණක් නෙමෙයි. කිසියම් පුංචි දෙයකින් වුණත් ජාතික ආරක්ෂාවට හානියක් වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් හැටියට ඔය චාවක්කච්චේරේදී හමුවෙච්ච මේ මරාගෙන මෙරෙන ඇඳුම් කට්ටලය ඒක මේ අනතුරු ඇඟවීමක් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර විට යම් කිසි කණ්ඩායමක හෝ පුද්ගලයෙකුගේ නිකං මිනිස්සු බය කරන්න රට නොමග යවන්න ජාතික ආරක්ෂාවට සම්බන්ධ උදවිය නොමග යවන්න දේශපාලකයන් නොමග යවන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒක අපට දැම්ම කියන්න බෑ. ටික කලක් යනකොට ඒක හොඳට එලි කරගන්න පුළුවන් වේවි. අපේ අඳුර කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන් නේද දැන් රටේ යුද්ධය අවසන් වෙලා සංහිඳියා ක්‍රියාදාමය ක්‍රියාත්මක වන්නට ක්‍රියාත්මක කරන්නට රටේ නායකයන් උත්සාහ කරන මොහොතක මේ නැති ප්‍රශ්නයක් ඇති කරන්නේ නැත්තම් මේ පොඩි දෙයක් ලොකු කරලා පෙන්වන්න ඔබ වහන්සේලා උත්සාහ කරනවා කියලා. එහෙම එකක් නෑ මෙතන. ඒ කියන්නේ අපට නම් අවශ්‍ය නෑ නැති ප්‍රශ්නයක් මතු කරලා පෙන්වන්න. මොකද දැන් මෙහෙම දේවල් කොහොමද මතු වුනේ? ඒ කියන්නේ ඔය මේ ව්‍යාපනය ඔය චාවකච්චේරි ප්‍රදේශවල තිබිච්ච ඔය වගේ දේවල් සියල්ල හමුදා විසින් සොයාගෙන ඉවත් කරලා තිබිච්ච වෙලාවක ආපහු කොහොමද මෙතෙන්ට මෙහෙම එකක් ආවේ? පුපුරණ ද්‍රව්‍යයි ඒ වගේම ඔය මරාගෙන මැරෙන මේ මේ බෝම්බ අටවන ඇඳුමයි එතෙන්ට ආවේ කොහොමද? ඒක නිකන් මේ මාළු වල්ලන්න ගෙනාපු එකක් වෙන්න බෑනේ. ඒ නිසා ඒක බරපතල කාරණයක්. ඒක මේ දැන් ආරක්ෂක ලේකම් කියනවා මේක ජාතික ආරක්ෂාවට හානියක් නෙමෙයි කියලා. අපි හඳුන අපිට මොහොතක් දෙන්න මේ පිළිබඳව ඔබ වහන්සේ මතු කරපු කාරණේ සහ ආරක්ෂක ලේකම්වරයා මීට දක්වපු පිළිතුර අපිට දකින්නට පුළුවන්. අපි බලමු ඒක. මමත් අවුරුදු 24ක් ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් එක්ක තුරුහා නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වල කටයුතු කරලා ඔය ත්‍රස්තවාදයේ මර්ධනයට අපිට දෙන්න පුළුවන් සහයෝගය දුන්නු. ඒවා පිළිබඳ අත්දැකීමක් මට තියෙනවා. ඒ අනුව බලනකොට ඔය චාවක්කච්චේරියේදී අහුවෙච්ච මරාගෙන මරන ඇඳුම් කට්ටලය ඒක මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි කියලා කියනවා නම් මොලේ මොන හරි අඩුවක් තියෙනවා. ජාතික ආරක්ෂාවයි යම්කිසි ස්ථානයක බඩුමුට්ටු ටිකක් හම්බෙන එකයි අතර බොහොම පරතරයක් තියෙනවා. යුද සමයේ ඒ තැන්වල දාලා ගිය කව් කරලා තිබිච්ච සමහර දේවල් දැනුත් හැමදාමත් හම්බෙනවා. ඒ තොරතුරු අපිට ලැබුණාම අපි ජාතික ආරක්ෂාවට තියෙන තර්ජනය පිළිබඳව තක්සේරු කරලා ඒ අනුව කටයුතු කිරීම තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම. මේ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉතින් ජාතික ආරක්ෂාව පිළිබඳ මහා ගැටලුවක් තියෙනවා කියලා යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ඉතින් ඒක සලකුණ
ඔබවහන්සේ කියනවා ජාතික ආරක්ෂාවට ගැටලුවක් නැහැ කියනවා නම් එතන මොලේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ආරක්ෂක ලේකම්වරයා කියනවා මේ පිළිබඳව මේ තරම්ම කතා බහ කරන්න උත්සාහ කරනම් කෙනෙක්. එහෙනම් ඔහුගේ ක්‍රියාකලාපයේ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා කියලා. මේ මොකක්ද මෙතන මේ දෙපැත්තක කොයි දේද ජනතාවට විශ්වාස වෙන්නේ? දැන් ඔය ආරක්ෂක ලේකම්වරයා මේ අහම්බෙන් ඔතෙන්ට ආව මිසක්වා අපිට කවදාවත් දැනගන්න පෙනෙන්න පැහැදිලිව ජාතික ආරක්ෂා වැඩපිළිවෙල හිටපු කෙනෙක් නෙමෙයි. අපි එහෙම නෙමෙයි. හමුදාවත් එක්ක සමහරට හමුදාවටත් උපදෙස් දෙමින් කටයුතු කළ අවුරුදු 24ක්. ඒ ගැන මම පොතක් ලියලා තිනවා මම කරපු ක්‍රියා මිරුවන්ගසරේ සූවිසි වසරක් කියලා. ඒ නිසා අපිට දැනෙන පෙනෙන හැටියට, ඒ කියන්නේ අත්දැකීම් සහිතව, අපි ලැබු අත්දැකීම් සහිතව අපි නුවණින් හිතාමතා කල්පනා කරන විදියට ඔය වගේ දෙයක් අනාගතයේදී ජාතික ආරක්ෂාවට බරපතල හානියක් වෙන දෙයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැහැ කියලා කොහොමත්ම කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මේක හැල්ලු කරලා සලකන්න නරකයි. ඉතින් ආරක්ෂක ලේකම්වරයා කිව්වනම් මේකෙන් අපි ජාතික ආරක්ෂාවට හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා තරමක් දුරට අපිට පිළිගන්න පුළුවන්. එයා මේක කියනවා නම් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයි කියලා එතන බරපතල ඒ උත්තර දෙකේ මේ බරපතල වෙනසක් තියෙනවා. පාර්ශව දෙකේ තක්සේරුවල දෙවිදියක් තියෙනවා නේද අපේ හාමුදුරනේ? එක පාර්ශවයක් ඔබවහන්සේ කියන ආකාරයට මේක අවතක්සේරුවෙන් කතා කරනවා. එතකොට අනිත් පාර්ශවයේ ඔබවහන්සේලාගේ පාර්ශවයේ මේක පමුණට වඩා ඉහළට අරගෙන යම් දෙයක් රට තුළට දාන්නට උත්සාහ දරනවා. මේ දෙක අතරමැද තත්යකට ඇවිල්ලා මේ ගැන හරියට උපේක්ෂාවෙන් බලන්න කණ්ඩායමක් ලංකාවේ නැද්ද? මම නම් උපේක්ෂාවෙන් තමයි බලන්නේ. ඒ කියන්නේ මේ අන්තයකට යන්නේ නැහැ. අපි යම් කිසි දෙයක් දිහා බලන්නේ බොහොම ගැඹුරින්. ඒ වගේම අපි ලැබු අත්දැකීම් අනුව ඒ නිසා මේ උපේක්ෂාවෙන් බලලා තමයි මගේ නම් මේ ප්‍රකාශන මම කරන්නේ. එහෙම නැතුව අන්තයකට ගිහිලා නෙමෙයි. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව මේ අන්තවාදී, එහෙම නැත්තම් මේවා පිළිබඳව නොසලකන ආණ්ඩුවක් කියලා අපි එකවරටම කියන්නේ නැහැ. නමුත් ඒ ගැන අපි යම් කිසි අධ්‍යයනයක යෙදිලා තියෙනවා මෙතෙක් කරපු දේවල් පිළිබඳව. ඒ වගේම මේ පිළිබඳව අනිත් පැත්තෙන් කතා කරන ඔය ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය ගේ ප්‍රකාශ පිළිබඳ සම්පූර්ණ වගකීමක් අපට දරන්න බෑ. ඒක එහෙම කරනවා නම් අපි වැරදි. ඒ නිසා ඒගොල්ලෝ නිවැරදි කරන්න අපට අවශ්‍යත් නැහැ. එහෙම ඒකාබද්ධ විපක්ෂය අය මේක යම් මට්ටමක වෙනස් තක්සේරුවකට ගෙනියනවා කියලා ඔබ වහන්සේ තුලත් ඒ කියන්නේ මතයක් තියෙනවා? නෑ නෑ, එහෙම මතයක් නැහැ. එහෙම මතයක් නැහැ. ඒ පිළිබඳව මට වගකීමක් දරන්න බෑ කියන එකයි මම කියන්නේ. දැන් ඔබ වහන්සේ සඳහන් කරන GLP රිස් හිටපු මතවරයා කියපු කාරණේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ සඳහන් කරන්නේ? ඒක විතරක් නෙමෙයි. දැන් GLP රිස් මහත්මයා මේක මේ වැල්ලවත්තට ගේන්න හදාපු එකක් කියලා කිව්වේ මොන පදනමක් ඇරද කියලා මම දන්නේ නෑ. ඒ කියන්නේ එහෙම කියන්න හේතු සාධක තිබුණාද නැද්ද කියන්නේ. ඉතින් CID එකට ගෙනත් ප්‍රශ්න කරපු වෙලාව මේක දැනගන්න තිනේ. වැල්ලවත්ත කතන්දරය කියන්නේ GLP රිස් හිටපු අමාත්‍යවරයා ඉක්මන් වුණා වැඩි කියන ස්ථාවරයේ ඔබ වහන්සේ ඉන්නවද? ඉක්මන් වුණා වැඩිද නැද්ද කියන්න පුළුවන් වෙන්නේ GLP රිස් මහත්මයාට මේ තොරතුරු ලැබුණේ කොහොමද කියන එක උඩයි. ඉතින් ඒ ගැන මම දන්නේ නැහැ මෙතෙක්. අපි හැමෝටම මම අහන්නේ මේ ඔබ වහන්සේගේ ස්ථාවරයේ GLP රිස් හිටපු අමාත්‍යරයා මේ ප්‍රකාශයේ එසැණින් කරන්නට ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක ඔබ වහන්සේගේ ස්ථාවරය කුමක්ද? මෙතන ගැටලුවක් තියෙනවා වගේ ඔබ වහන්සේට දැනෙනවද? නෑ, ඒ GLP රිස් මේ මහත්මයාට මේ පිළිබඳ යම් කිසි තොරතුරක් ලැබුණා නම් ඒක වහාම ප්‍රකාශ කරන්න ඕනේ. හැබැයි නමුත් රංගන කියපු කාරණය මේ අපේ හැමෝටම දැන් රංගන කියන්නේ මේ ඉක්මන් වෙලා මේ කියපු කාරණෙත් එක්ක පරීක්ෂණයක් කර යම් ක්‍රියාමාර්ගයකට බාධාවක් වෙන්න බැරිද මේ කලබල වෙලා මේ කියපු කාරණේ? නෑ, කිසිසේත් බාධාවක් වෙන්න බෑ. එහෙම බාධාක් වෙන්න ඉඩක් නැහැ. ඔබ වහන්සේ අර කියපු කලින් කියපු කාරණාවක් එක මම මේ ප්‍රශ්න අහන්නේ. දැන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ඉන්න රජයේ නිලධාරියාට වැඩිය ඔබ වහන්සේට අත්දකින් තියෙනවා කියලා ඔබ වහන්සේ මේ කියන්නේ? ලේකම්වරයාට වැඩිය අත්දැකීම් මට තියෙනවා. ඔබ වහන්සේ මොකද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්ත පියවර? මොකද ඔබ වහන්සේගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉතිහාසය? ජාතික ආරක්ෂාව පිළිබඳව අවුරුදු 24ක් තිස්සේ උතුරු හා නැගෙනහිර හමුදාවන් සමග ඒ වගේම ඒ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජීවත් වෙමින් මේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මම ක්‍රියා කළා තියෙනවා. ඒක ඉතා පැහැදිලි කාරණයක්, මේ රටේ බොහෝ දෙනා දන්නවා. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ ලංකාවේ මිලිටරි ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ දෙයක්. බෞද්ධ භික්ෂුවකට මොකක්ද ඒකේ සීමා? නෑ, මිලිටරි ක්‍රියාව විතරක් නෙමෙයිනේ ජාතික ආරක්ෂාව කියන්නේ. එහෙම කියනවා නම් ඒක මේ මම පිළිගන්නේ. නමුත් මේ මරාගෙන වැරන බෝම්බ කට්ටල මේවා සම්බන්ධව බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා කියන අත්දැකීම මොකක්ද කියලා මම අහන්නේ.
නැහැ මරාගෙන මරන බෝම්බ කට්ටල් පිළිබඳව අත්දැකීමක් අපිට නැහැ නමුත් ඒ විදිහේ දේවල් පරිහරණය කරලා මිනිස්සු විනාශ කරන්න මිනිස්සු මරා දාන්න ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අපේ යම්කිසි අවබෝධයක් තියෙනවා ඉතින් එහෙම ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා මහජනතාවට තර්ජනයක් වෙනවා ඒවා ඇතිවීම වළක්වාලීම උපක්‍රමශීලීව කළ යුතු දෙයක් එහෙම නැතුව එහෙම මේ හෑන්ඩ්බෙන් එහෙම සලකලා ඒවා ගැන එහෙම තීන්දුව తీරන ගන්න බෑ ඔබ වහන්සේ කියන්නේ ඒ කියන්නේ පවතින රජය නැත්නම් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ යුතු අංශ මෙය බොහොම සැහැල්ලුවට ගන්නවා කියන කාරණේද අපේ හැමදෙරෝ සඳහන් ඔව් මේ ඔය ආරක්ෂක ඇමතිවරයාට කලින් අවස්ථාවක මට මතකයි මම ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා කිව්වා මේ ISIS ත්‍රස්තවාදී ගේ මේ 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 ඉලක්ක හැටියට ලංකාවත් එහෙම ඉලක්කයක් වෙලා තියෙනවා කියලා මට දිනේ මතක නැහැ එහෙම දෙයක් කිව්වා. එතකොට දැන් එහෙම කියලා දැන් ඒ කියන්නේ ඒ බරපතල මේ මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එකනේ. ඉතින් එහෙම කිව්වේ මොන පදනමක් යටතේද? එහෙමනම් දැන් මෙහෙන් අපේ රටෙන් ඔය මේ විදේශ වලට ගිහිල්ලා ISIS කණ්ඩායමට ගතු වෙලා යම් යම් දෙනා ක්‍රියාත්මක වෙලා තියෙන බවත් තත්තරතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ වාතාවරණයක් මත මේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව යටතේ එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්වරයා යටතේ කියන්නේ ස්ථාවරයි කියලා. එහෙම කොහොමද කියන්නේ? ඉතින් මේ මේ ලෝකේ වෙන සිද්ධි අනුව මම කියන්නේ හැමදෙස්සෙම මේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. ඉතින් ඒම එහෙම ඕ විදිය දෙයක් උණයි පස්සේ ඇතුණයි පස්සේ මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි කියලා. එහෙම කියනවනේ ඒක වැරදි. අපි හැමෝටම දැන් මේ මේ දේවල් සංගවිලා තිබුණේ නැහැ. දැන් මේවා සොයාගත්තා. පොලිසිය විසින් මේවා සොයාගත්තා. එතකොට ජාතික ආරක්ෂාව ගැටලුවක් තියනවා කියලා අපිට කියන්න පුළුවන්ද? දැන් සොයා ගැනීම හරහා මේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා කියලා. හරි, සොයා ගැනීම හොඳයි. එහෙම සොයාගත්තයින් පස්සේ ඒක ඒ ඒ සොයා ගැනීමත් එක්ක මේක මේ බෝම්බ කට්ටලේ සොයා ගැනීම එහෙම නැත්නම් හමු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ කියලා කියන්න කොහොමද? අපි දැන් මේ වචනවල එල්ලනවා නේද අපි හැමදෙරෙම දැන් මේ පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලා කොහොමද ආණ්ඩුව කියලා නැහැ. ඔව් පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඉතින් ඒක දැන් වචනවල කියන්නේ දැන් එහේ වචන කියනකොට ප්‍රකාශ කරනකොට බොහොම මේ මේ සිහි කල්පනාවෙන් ප්‍රකාශ කරන්න ඕන ආරක්ෂක ලේකම්වරයා. ඒ නිසා මේ මේ වගේ දෙයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි කියලා කිව්ව එක වැරදි. ඒකයි මම කියන්නේ. නමුත් පරීක්ෂණ සිද්ධ වෙනවා කියලා ආණ්ඩුව කියනවා. ආණ්ඩුව කියනවා. දැන් පරීක්ෂණ කරන එක හොඳයි ඒක කරන්න ඕනේ. හැබැයි ජේල පිරිස් මහත්තයාගෙන් ප්‍රශ්න කළා වගේම සිවාජලිංගමනුත් ප්‍රශ්න කරන්න ඕන. ඒක අපි කියන්නේ. ඇයි සිවාජලිංගම ප්‍රශ්න කරන්නේ නැත්තේ? එයා කිව්වනේ මේ දකුණේ කණ්ඩායම මේ වැඩක් කරන්නේ. ඒ එතනත් බරපතල කාරණයක් තියෙනවා. එතකොට දකුණේ කවුද එතකොට දකුණේ? එහෙමනම්. ඒකනත් එතකොට මේ ජේල පිරිස් මහත්මයා CID එකට ගෙනලා පරීක්ෂා කරා නම් පරීක්ෂණ කළා නම් සිවාජලිංගම එයාත් ගෙනලා පරීක්ෂණ කරන්න ඕන. දැන් ඒ සඳහා රජය පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැහැ සිවාජිලිංගම්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව. එතකොට ඒ සඳහා ඔබ වහන්සේලා ගන්න ඊළඟ ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ගැන අපට ක්‍රියාමාර්ගයක් ගන්න රජය තමයි ගන්න ඕනේ. ඒක රජය සිවාජිලිංගම් ඒ කර ප්‍රකාශය පිළිබඳව CID රහස් පොලිසියට ගෙනල්ලා පරීක්ෂණයක් කරන්න ඕනේ. රජය තක්සේරු කරන ඇති සමහර ඒ ප්‍රකාශය නෙමෙයි මේ ප්‍රකාශය තමයි ගැබ් වෙලා තියෙන්නේ මේකේ සමහද අභිරහස කියලා. ඒක මොන පදනමක් කියලාද එහෙම කියන්නේ? ඔබ වහන්සේ කියනවානේ රජය තමයි ඒක තීරණය කරන්න ඕනේ කියලා. රජය එහෙම තීරණය කළාද? එහෙම ඒ කියන්නේ එහෙම තීරණය කරන්න බෑ. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් මේ ප්‍රශ්න කරන්නත් තවත් කෙනෙක්ගෙන් ප්‍රශ්න නොකරන්නත් එහෙම තීරණය කරන රජය වැරදි ඇතින්. අපි හැමෝටම අද පුවත්පත් වාර්තා කරලා තිබුණා CID ඊළඟට විමල් වීරවංශ මහතාගෙන් දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යරයාගෙන් ප්‍රශ්න කරන්නට යන වගක්. ඒකට හේතුව වෙනට ඇත්තේ ඔබ වහන්සේට අනුව කුමන කාරණාවක්ද? මේ ජාතික ආරක්ෂාව සහ මේ පිළිබඳව ඔබ වහන්සේට තියෙන අධ්‍යක්ීම අවබෝධයත් එක්ක ඔබ වහන්සේට එතෙන්නේ ඇයි ඊළඟ පියවරට එතනට යනවා ඇත්තේ? ඒකට උත්තර දෙකක් තියෙනවා. ඒකෙන් මොකක්ද කියලා මට හිතන්න බෑ. සමහරවිට ජීඑල්ටි වීරස් මහත්මයා කරපු ඒ මේ මේ අනාවරණය මත හිතුණත් දැන් නැහැ මේ දෙන්නත් ප්‍රශ්න කළ යුතුයි කියලා. එහෙම නැත්තම් මේ ආණ්ඩුවේ තියෙන සාමාන්‍ය පිළිවෙතක් තමයි ඔය ඒකාබද්ධ විපක්ෂය ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හිතවත් සම්බන්ධ හැම දිනාම කිසියම් කාරණයක් පදනම් කරගෙන හිර කරනවා. දැන් දෙපැත්තක් ඔබ වහන්සේ සඳහන් කරනවා. එතකොට ඒකේ පළවෙනියට කියපු කාරණා වෙදී ඔබ වහන්සේ නියන් දැනලා තියෙනවද නැත්නම් දැනගන්න ලැබිලා තියෙනවද? GL පීරිස් හිටපු අමාත්‍යරයා තින් විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධනගේ නම් කියවුණා කියලා දෙයක් නෑ. මම කිව්වේ අනුමාන කළා. එහෙම වෙන්නත් පුළුවන්.
එහෙම කියවනා නම් ඉතින් ඒක එහෙම ජේල් පිරිස් මහත්මයාගෙන් ප්‍රශ්න කරද්දී මේ දෙන්නා ගැන යමක් කියවනා නම් ඉතින් ඒ දෙන්නගෙන ප්‍රශ්න කිරීමට CID එක අදහස් කරනවා නම් ඒකට අපට විරුද්ධ වෙන්න බෑ. මම දන්නේ මොන මේ මේ මොහ කිව් එහෙම කිව්වද නැද්ද කියලා. එහෙම නැත්තම් ඔය මං කිව්ව දෙපැත්තක් කියලා. අපි මේ දිවස් නැහැනේ අපිට මේ මේගොල්ලෝ හිතන විදිහ බලන්න. නමුත් අපට අනුමාන කරන්න පුළුවන් මෙතෙක් කරපු ක්‍රියාවන් අනුව මේ පලි ගැනීමට එහෙම කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඔබ වහන්සේ කියපු දෙවන කාරණේ අපි හැමෝටම කියන මහින්ද රාජපක්ෂ මහතා සමග හිතවත්ව සිටින කණ්ඩායම් වලින් ප්‍රශ්න කිරීම කියන කාරණේ. ඇයි ඔබ වහන්සේ එහෙම කාරණයක් කියන්නේ? දැන් එහෙම එහෙම කරලා දිනවනේ මේ වෙනකොට. නොඑක් දෙනාගේ ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ සම්බන්ධ අය හිතවත් අය FCID එක ගෙන්නලා CID එක ගෙන්නලා ප්‍රශ්න කිරීම කරනවා. නමුත් නඩුවක් දාලා නැහැ තාම. ඒ ගොල්ලන්ට නඩු පවරන්න තාම කරුම් ලැබිලත් නැහැ. හොරකම් කළා කියන දූෂණ වංචනා වංචා කළා කියලා කියනවා මිසක්වා ඒවා තාම ඔප්පු වෙලත් නැහැ. ඉතින් ඒක නිසා අපිට දැනෙනවා අපිට හිතෙනවා මේ අය මේ පරිගැනීමක් තමයි කරන්නේ. මම දැනගැනීම පිණිස අහන්නේ ඔබ වහන්සේ ගෙවි ගිය මාස ගණනාවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කළා. ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශවල කුමක් හෝ කාරණාවක් අරඹය ඔබ වහන්සේගෙන් මේ වන විට ගෙවි ගිය වකවානුවේ ප්‍රශ්න කිරීමක් කළා තියෙනවද? නෑ මෙතෙක් නෑ. මෙතෙක් නෑ. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සලකුණ දේශපාලන සංවාදය අද සලකුණෙහි දේශපාලන සලකුණ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙන්ගුමේ නාලප ස්වාමීන් වහන්සේ තබන්නේ. අපේ හාමුදුරුවනේ මේ සරත් ෆොන්සේකා මහතා පිළිබඳව මේ යුද්ධයින් අනතුරුව කාලය දිගින් දිගටම කතාබහ සිද්ධ වුණා. ඔබ වහන්සේත් එතුමා පිළිබඳව විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිද්ධ කළා. සරත් ෆොන්සේකා මහතාත් ඉන් පසුව පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් කතාබහ කළා. අපි බලමු ඊට පස්සේ කතා කරමු. සූදානම් බලන්නට. රටේ නොදිය යුතු තනතුරක් දීලා ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකට ඇමතිකමකුත් ලැබුණා. දැන් මේ මිනිස්සයා මේ ඇමතිකම දරාගෙන අර සූදු කොටි ගතාම අඩියට අදිනව දැන්. එයා මේ යුද්ධයට අණ දීලා යුද්ධ දිනුවයි කියනක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. එයාට බෝම්බයක් ඇදුනොත් එයාගේ වරදින්. ඒව අපිට ප්‍රසිද්ධිය කියන්න බෑ සමහර ඒවා. ඒක ඇමතිතුමෙකුත් කිව්වා අතීතයේදී ඒ බෝම්බකාරියා සංගම් ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා. යුද්ධයේ මෙහෙයවපු හමුදාපතිලා අපහාස කරනවා නම් ඒ යුද හමුදාපති අපහාසයට පත් කරන මිනිහට රණවිරුව ගැන කැක්කමක් නැහැ. බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ කියනවා ඒ බෝම්බේ පුපුරවා ගැනීම ගැන මම නොසලකිලිවත් නුලාලු. නමුත් යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂාවක් තිබුණා. ඒ ආරක්ෂාව හමුදාපතිවරු හතර දෙනෙක් ඉන්න කොටක් තිබුණා. ඒ ආරක්ෂාව ඒ ආකාරයෙන්ම තිබුණා. මම රටේ ආරක්ෂාව ගැන තහවුරු කරා. ඒක හන්ද ඇතන අඩුපාඩුකම් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩුකම් දිගටම තිබුණ දේවල්. හැබැයි බෙන්ගමුවේ නාලක හඳුරන්ට මම එකක් මතක් කරලා දෙන්න ඕනේ. මම දානේ දීලා තියෙනවා 10 පාරකට වඩා. තිරුකුණාමල්ල එක පාරක් දවල්ලේ ලැබිලා ගුව බඩගිනිය මහත්තයෝ. දානේ හම්බුනේත් නැහැ. මම කණේක නවත්තලා මගේ කෑමේක දුන්නා දානේ හැටියට. උන්වහන්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මාව හම්බෙන්න තුන් පාරක් එන්න දැහුවා. මම කිව්වා දැන් එන්න එපා. ඔබ වහන්සේ පහුගිය කාලේ කතා කරපු දේවල් අනුව මට ඔබ වහන්සේ හම්බෙන්න දැන් හිත දෙන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ කියනවා එතුමා යුද්ධයට අනදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ එතුමා කියනවා ඊට පස්සේ ඔබ වහන්සේ හම්බෙන්න කතා කරා කියලා. ආ මූලික බොරුවක්. මම කවදාවත් කතා කරන්නේ නැහැ යාට. තුන් පාරක් කතා කරා කියලා අපි මූලික බොරුවක්. ඒ විනේ ඔය බොරු ඔය වගේ බොරු කියන මිනිස්සු අපි බොරු කියන්නේ නැහැනේ. මම කවදාවත් එහෙම ටෙලිෆෝන් කළේ නැහැ. එකම එක දවසක් මම ටෙලිෆෝන් කළ දෙනවා යුද්ධය තියෙන කාලේ ඔය මේ තොප්පිගලට ගහන්න කියලා මම අනදීලා තිබුණා. එහෙන් මට පණිවිඩයක් කරනවා මේ තොප්පිගලට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා අනදීලා තිනවා කියලා. මට තේරෙනවා මේකට ගහන්න ගියොත් ලොකු හානියක් වෙනවා. ඒ නිසා මම ටෙලිෆෝන් කරලා කිව්වා මේකට ගහන්න නැතුව වටකරන් ඉන්න එක තමයි හොඳ කියලා. ඊට පස්සේ මේක කළා. ඒ ඇරෙන්න මේ ඒක තමයි මං හිතන්නේ අන්තිමටම එයාට දුරකථනයෙන් කරපු කතාව. ඊට පස්සේ කවදාවත් මං එයාට කතා කළේ නැහැ ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න එපා කියලා මම ලියුමක් එයාට මේ ප්‍රසිද්ධ කළා ලංකාධිපත්‍රයේ පළවෙලා තිබුණා ඉතිපිය. ඉතින් ඒ ඇරෙන්න යාගෙත් එක්ක කිසි සම්බන්ධයක් මගේ තිබුණේ නැහැ මේ මුලදි තිබුණා. අර මේ තිරුවනාමඩට ගිහිල්ලා මම එහෙම කවදාවත් දාන්නේ இல்லන්නේ කන්නේ இல்லන්නේ කෙනෙක් නෙමෙයි මම. අපි ගියහම හමුදාවේ අය අපිට බොහොම හොඳට සලකනවා. සමහර වෙලාවට අපිට වෙලාවට දානේ වළඳන්න බැරි වෙනවා. ඉතින් මේකෙදි මේ 12ත් පහු වෙලාවයි කියලා කිව්වම මෙයා හදනවා මේ මිනිස්සුන්ට අඟවන්න මං වෙලාවත් පහු වෙලා දානේ වළඳුවයි කියලා. ඒකත් මගේ දෝෂයක් ඇටිට කියන්නේ.
ඉතින් කොබ්බැකඩුවත් මහත්තයත් එක්ක මම විදලා කැලේ පැද්දේ ගිහිලා සමහරට දානි වළඳන වෙලාව වෙනකොට අපි දන්නේ නැහැ වෙලාව. එක දෙක වෙනත් පුළුවන්. ඉතින් එහෙම තමයි අපි මේ යුද්ධයට සම්බන්ධ වෙලා වැඩ කළේ. ඉතින් මේ අපි මේ මේ නිගරු කරන්න කරපු කතාවක් ඒක. අනිත් එක ඒ පොළුවන් නම් ඔප්පු කරන්න කියනවා මම එයාට තුන් වරක් කතා කළා කියන එක. මම කතා කළා නෑ. ඉතින් එහෙම යමක් කියන්න ඕන ඔප්පු කරන්න බලාගන්න. ඔබ වහන්සේ කියන ප්‍රකාශය අපි හැමෝම ඔබ වහන්සේ සඳහන් කරනවා සරත් ෆොන්සේකා මහතා යුද්ධයට අනුදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ මාද සාකච්ඡාවේ. එයා පමණක් නෙමෙයි. ඒ කියන්නේ එයා යුද්ධයට ඊට වඩා නාවික හමුදාපත්තුමා මේ යුද්ධ දිනන්න යම කළා. දැන් සරත් ෆොන්සේකා පිළිබඳව හමුදාවේ 90%ක් තරම් අප්‍රසාදයක් තිබුණේ. ඒක අපේ හැමදෙරෝ දැන් ඔය 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 කතා එන්නේ සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වීම නිසාද බොහන්සේ නෑ 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 කිසිසේත්ම නෑ. මම සරත් ෆොන්සේකාට හමුදාපතිකම දෙන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිව්වා මම. ඒ කිව්වේ මෙයාට මේක දුන්නොත් මේක හානියක් වෙන්න පුළුවන් කියලා ඒ විශ්වාසය උඩ. හානියක් වෙන්න පුළුවන් කියන විශ්වාසය උඩද අපේ හාමුදුරනේ ඔබ වහන්සේ යම් හේකින් සරත් ෆොන්සේකා සාධකයේ සමග පෞද්ගලික මනාපයක් වෛරයක් තියෙනවද? කිසිසේත්ම නැහැ. එහෙම තිබුණේ නැහැ. කාට හානියක් වෙයි කියන අදහසින්ද? ඒ කියන්නේ මේ මේ රාජ්‍යතන්ත්‍රයට එහෙම නැත්තම් මේ හමුදාමේ වැඩපිළිවෙලට හානියක් වෙයි කියලා මට දිනන අන්තිම එයාගේ චරිත ලක්ෂණ අනුව මට මෙයාට දීම සුදුසු නැහැ කියලා. එකක් තමයි මම දැනන් හිටියා මේ වෙලාවේ මම මේ ඒ නම්ගම් කියන්න යන්නේ නැහැ. චන්දිකා කුමාරතුංග මහත්මියට දෙන්නෙක්ම කතා කරලා කිව්වා සරත් ෆොන්සේකාට හමුදාපතිකම දෙන්න කියලා. නමුත් දුන්නේ නැහැ. දුන්නේ නැහැ. මොකද ඒ දුන්නොත් එම මොකද්ද වෙනවා කියලා කියාපු කතාවත් මම මෙතන කියන්න යන්නේ නැහැ. මොකද දුන්නොත් හානියක් වෙනවා කියලා එයා කිව්වා. ඒකෙන් ඔබවහන්සේ ඒ කාරණා හෙළිදරව් නොකරන්න හේතුවක් තියෙනවද අපේ හැම? සමහර විට ඔය සරත් ෆොන්සේකා කියන මිනිස්සයා පරිගන්න කෙනෙක් නේ. ඉතින් එහෙම නම් කිව්වොත් ඒ ඕලංගෙන් පරිගත්තොත් එ මොනවා හරි කළොත් එම. ඒ නිසා මම ඒක කියන්නේ. එතුමා කාගෙන්ද පරි අරන් තින්නේ? අපේ හමුදාවෙන් කොච්චර පරිගත්තද? දැන් ඔබවහන්සේට එහෙම චෝදනාවක් කරනවා කියන්න පුළුවන් වෙන්නේ පහ හමුදාවගේ පරිගන්න. ඔව් කෙනෙක් තමයි සිරි පෙරර කියලා මේ එයාට මේ චෝදනා කළා. මොකද සෙබලියකට දඬුවම් කළා කියලා. අයින් කළා. එයා නඩු කියලා දිනුවා. ඊට පස්සේ එයා කර්නල් හිටියේ බ්‍රිගේඩියර් කමත් ලැබුණා එයාට. එතකොට ඒ වගේ දේවල් හුඟක් වෙලා තිනු මට ඉතින් ඒ හුඟක් මතක නැහැ සියල්ලම. නමුත් එහෙම මේවා මම දන්නවා. මහින්ද රාජපක්ෂ ඔහුගෙන් පරිගත්ත බව ඔබ වහන්සේ දන්නවද? මං හිතන්නේ පරිගත්තා කියලා. මොකක්ද ඒ කලේ? ඒ කලේ අර එයා කරපු ක්‍රියාදාම අනුව එයාට මේ මේ නීතිමය මාර්ගයකට ගිහිල්ලා එහෙම දඬුවම් කිරීමයි. එහෙම නැතුව පරිගත් පරිගැනීමට කලයි කියලා. මොකද එයා මහින්ද රාජපක්ෂ කියන්නේ කාගෙවත් පරිගන්න කෙනෙක් නෙමෙයි කියන එක මම පිළිගන්නවා. අධිකරණයේ ක්‍රියාත්මක වීමද මේ මොහොතේදී සරත් ෆොන්සේකාට එරෙහිව සිදු වුණේ? එහෙම නැත්නම් විධායකයේ ක්‍රියාත්මක වීමද පැහැදිලි කරන්න. විධායකයේ මුල් වෙලා අධිකරණයේ අධිකරණමය ක්‍රියාධර්මයක් සිද්ධ වුණා. කියන්නේ විධායකය වෙනුවෙන් කළා කියන කාරණාද වංශේ කියන්නේ? විධායකට අයිතියක් තියෙනෝනේ යම්කිසි කාරණයකදී නීතියට යන්න. ඒ අයිතිය මත විධායකයේ නීතියට විධායකයේම කාරණාවට ගියේ පෞද්ගලික පරිගැනීමට නෙවෙයිද එතකොට? මම නම් එහෙම හිතන්නේ නැහැ. එහෙම පෞද්ගලික පරිගන්න කෙනෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඔබ වහන්සේ සඳහන් කරනවා ආරක්ෂක ලේකම්වරයාට දැනුවත් කිරීමක් කළා මේ සරත් ෆොන්සේකා මහතා හමුදාපති කරන්න එපැයි කියන කතන්දරේ. හැබැයි කරයින් අනතුරුව මානුෂීය මෙහෙම අවසන් වෙනකොට ඔබ වහන්සේ එදා එපැයි කියලා කරපු ඉල්ලීම යෝජනාව වැරදි කියලා හිතුනේ නැද්ද? හිතුණා. ඒ වුණාට ඉතින් එයානේ තනතුර ඉන්නේ. එපැයි කියලා කියද්දි හමුදාපතිකම දුන්නා. නමුත් දැන් ඉතින් හමුදාපතිකම ඉන්නේ එයා. එතකොට හමුදා මෙහෙවන්නේ එයා. ඒ නිසා මම එයාත් එක්ක වැඩ කළා. එයාත් එක්ක වැඩ කළා. එයා හිටිය තැන් වලට ගියා. මගේ පන්සලට එයා දෙතුන් ගමනක් ආවා මම හිටිය තැනට. ඉතින් ඒ වුණාට මේ මාත් එක්ක එක්තරා අවස්ථාවකදී අමනාප වුණා. මේවත් මේ මේ නම් ගම් කියන්නේ නැත්තේ මොකද මේ මිනිස්සයා මොනවා කරයි දන්නේ නැහැ. ඒ නම් එනිදට මම ඒකයි ඇහුවේ. අපේ හාමුදුරුව අමනාපයක් තරහාවක් වෛරයක් පිරිමහනවාද කියලා වහන්සේකෝ එක තැනකදී අමනාපුණා කියලා. අමනාපුනේ මම නෙමෙයි යා. ඒක කියලා තිනවා. මොකද අර නලින් වික්‍රමසිංහ මේ කොටින් සමග ගිවිසුමක් ඇති කරගත්තනේ. තිරුකුණාමලේ හමුදා කඳවුරට ගිය වෙලාවක මම ඒ ගැන
රනිල් වික්‍රමසිංහට දොස් කිව්වා මේ සරත් පොන්සේකත් එක්ක. ඊට පස්සේ එයාගෙත් හිතවතේ මගෙත් හිතවතේ මට කතා කරලා කිව්වා අන්න ඔබ වහන්සේත් එක්ක මේ පොන්සේක මහත්තයා අමනාප වෙලා ඉන්නවා කියලා. මම කිව්වා මොකද්ද හේතුව? ඇහුවා. මේ රනිල් වික්‍රමසිංහ බැන්නා කියලා. එහෙම. ඉතින් ඒ විදිහේ ඒ මමත් ඒ එයා අමනාපුනේ මම නෙමෙයි. ඊට පස්සේ මාත් එක්ක තිබිච්ච ඒ සුහදතාවය නැති වුණා. ඒ ඒ ඔය කතාවත් එක්ක ඒ ඒ සිද්ධියත් එක්ක. පිටු හමුදාපතිවරයා සිරගත කරනකොට ඔබ වහන්සේට අදහසක් තිබුණ නැද්ද මේ රණවිරුවන් ගෙන් දේශපාලන පරිගණීම් කරනවා කියන අදහසක් ඔබ වහන්සේට තිබුණ නැද්ද? නැහැ. ඇයි ඒ? රණවිරුවන් ගෙන් ඒ කියන්නේ දැන් එයා කරපු වැරදි මම දන්නෝනේ. ඒ කියන්නේ හමුදාවේ බැටරි කෑලි ගෙනාවා ඒ වගේ දේවල්. බැටරි කෑලි ගෙනාවා ඒ වගේ දේවල් නේ කිව්වේ එතුමන් සිරගත කරනකොට. ඒවම මම දන්නේ නැහැ. එයා මේ හමුදාවත් එක්ක කටයුතු කරද්දී හමුදාවේ නිලධාරීන් තහා සෙබළුන්ට දඬුවම් කරපුවා. ඉතින් මම දන්නවා ඒ නිසා මම හොයන්න ගියේ නෑ මෙයාට විද්ව ඉදිරිපත් කළ චෝදනා හරිදවද කියලා මට හොයන්න හේතුවක් නෑ. නමුත් මම මුලදී තම මගේ තීරණය තිබුණේ මෙයාට මේ හමුදා ප්‍රතිකම දීම සුදුසු නැහැ කියලා. එතකොට මේ එහිඳ චෝදනාව මොකක් වුණා තිරේ දැම්මට කමක් නෑ කියන ස්ථාවරයට වහන්සේ ආවා. ඔව් කියන්නේ මෙයා මේ මේකට සුදුසු කෙනෙක් නෙමෙයි කියන එක මගේ මුලින්ම තිබුණානේ. ඉතින් එයා කරපු වැරදිත් මට මේ වාර්තා වුණා. එයා පිටවදෝ ෆයිල් එකක් තිබුණා මගේ හිතවත් බුද්ධිංශ නිලධාරි. මුත් ඒ මිනිස්සයා අවසනාවකට මේ අර ජායල බෝම්බෙට අහුවෙලා මැරුණා. ඉතින් ඒ ෆයිල් එක මට නැති වෙච්ච නිසා හුඟක් දේවල් මට කියන්න බෑ ඔප්පු කරන්න බෑනේ. අපි හඳුනන්නේ මම මේ ඔබවහන්සේව පොඩ්ඩක් මේ ඔබවහන්සේ කියපු කාරණාවල මතකයකට අරගෙන ඔබවහන්සේ තැනක් කියනවා තොප්පිගල කතන්දරය මේක පහර දෙන්න එපා වට කරන්න කියලා ඔබවහන්සේ සඳහන් කළා සරත් ෆොන්සේකාට. ඊළඟට ඔබවහන්සේ ආරක්ෂක ලේකම්වරයාට කියනවා සරත් ෆොන්සේකා හමුදාපති කරන්න එපා කියලා. ඔබවහන්සේට තිබුණු නොනිල බලය මොකද්ද මේ ආරක්ෂකංශ වෙත උපදෙස් දෙන්න අපිට පොඩ්ඩක් ඒක දැනගන්න කැමතියි. දැන් මම අවබෝධයක් ඇතුව හිටියා ඔය මේ මෙහෙයුම් පිළිබඳව. ඒක මම ඒ මෙහෙයුම් කාර්යයන් කරන තැන්වලට ගිහිල්ලා ලබාගත් අවබෝධයක්. ඊළඟට මම නිතරම මේ ජාතික ආරක්ෂාව ගැන හිතපු කෙනෙක් භාවනා කරපු කෙනෙක් භාවනා කරන කෙනෙක්. ඒ නිසා මට දැනෙනවා ඒවා. අපි හඳුන් මම අහන්නේ දැන් ඔබ වහන්සේ වගේම ජාතික ආරක්ෂාව ගැන හිතපු දැනුණු අය තවත් ගොඩක් ඇති. ඒ අයට නොතිබුණු බලය කුමක්ද ඔබ වහන්සේට තිබුණු එවක රජයේ සම්මත? මම දන්නේ තවත් අයට බලයක් තිබුණ නැද්ද කියලා. මම මගේ මනසින් ඇති කරගත්ත එහෙම කිසියම් බලයක් ශක්තියක් මට තිබුණා. ඒ නිසා තමයි මම එහෙම කිව්වේ කොබ්බේ. ඒ මානසික ශක්තිය හරහා ඒ ආණ්ඩුවේ ඉහළ තැන් මෙහෙවන්න ඔබ වහන්සේට හැකියාවක් තිබුණා කියන එකද අපට විශ්වාස කරන්න? මෙහෙවන්න නෙමෙයි මට ලැබෙන දේවල් දැනුම් දෙන්න මට අවශ්‍ය තව එහෙම දැනුම් දීලා තියෙනවා. ඒක මම මේ නිත ඔය වහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් යම් යම් දේවල් දැනුම් දුන්නා. නමුත් සමහර ඒවා මම කියාපු ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඔබ වහන්සේ සඳහන් කරා කොබ්බෑ කඩුව මහතා සමග සමීප සම්බන්ධතාවයක් තිබුණා කියලා. ඉතින් එතුමාව අනුතුරින් වළක්වා ගන්නට ඔබ වහන්සේට හැකියාවක් ලැබුණේ නැද්ද? එතුමාට කිව්වා ඇහුවේ නැහැ. එතුමාගේ වැරද්ද එහෙමද? මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා මේ අපි මං විතරක් නෙමෙයි හුඟක් දෙනෙක් වා ඔය ජනාධිපතිවරණ තියන්න එපා කියලා ඇහුවේ නැහැ. කොබ්බෑ කඩුව මහත්තයාට අපි කිව්වා ඔය ගමන යන්න එපා කියලා උතුරට. අනුරාධපුරයට ගිහිල්ලා කිව්වේ ඒ වෙනුවෙන් අපි ගියේ. මමයි අපේ භික්ෂු පෙරමුණේ සභාපති හාමුදුරුවෝයි භාණ්ඩාගාරික හාමුදුරුවෝ තුන්දෙනා ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ යන්න වෙලාම තියෙනවා කියලා. යන්නම වෙලා තියෙනවා. මං කිව්වා එහෙමනම් පලාලි වලින් එහාට අඩියක් තියන්න එපා කියලා. එහෙම කිව්වා. අපිට ඒවා යම් යම් දැනුම් දීම් අපේ මනසට එනවා. ඒ නිසා තමයි එහෙම කිව්වේ. මේක සුදුසු නෑ කියලා. ඉතින් ඒ වුණාට ඉතින් ඒක කොහොම හරි ඇහුවේ නෑනේ. ඔබ වහන්සේ දුන්නු උපදෙස් වලට අනුව ඔබ වහන්සේ විශ්වාස කරන විදිහට පෞද්ගලිකව මේ ත්‍රස්තවාදී අවසන් කිරීමේ කොටසෙන් කොච්චර ප්‍රතිශතයක් ඔබ වහන්සේට හිමි වෙන්න ඕනේද? ඒක ඉතින් මම කියන එක හරි නෑනේ නේ. කොච්චර මම කියාගන්න එක හරි නෑ නම එහෙනම් මෙහෙම කියන්න අපේ හැමෝටම ඒ කොටසේ ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ සරත් ෆොන්සේකාද ඔබ වහන්සේට අනුව ඔබ වහන්සේටද? එහෙම කියන එක හරි නෑ. මොකද සරත් ෆොන්සේකා කොහොම හරි හමුදාපති වැඩේ හිටියානේ. නමුත් මම ක්‍රියාත්මක වෙච්චක පැත්ත වෙනස්. ඒක මේ බුද්ධිමය ඔය ස්ට්‍රැටජික් ප්ලෑන් විදියට තමයි මම ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ කොබ්බැකඩු මහත්තයත් මගෙන් යම් යම් දේවල් ඇහුවා. ඔපරේෂන් එකට ගිහිල්ලත් ඇහුවා ටෙලිෆෝන් කරලා.
ඉතින් මම එහෙම ඒවා කරලා දිනවා මට ඒක මගේ මනසට දැනෙනවා මනස දිනු කරපු නිසා වෙන්න ඕනේ ඉතින් ඒවා මේ 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 සාධක ඇතු ඔප්පු කරන්න බෑ ඉතින් ඒ වගේ දේවල් මට තිබුණා හැබැයි දිනු කරපු මානසික ශක්තියට අනුව චාවකච්චේරි සිද්ධියත් මේ වෙලාවේ කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා අපේ හැමදෙරුණේ ඉතින් ඒ අනුව තමයි මම කියන්නේ මේක ජාතික ආරක්ෂාවට මේ තර්ජනයක් නොවේ කියලා කියන්න බෑ කියලා අපේ හැමදෙරුණේ දැන් ඔබ වහන්සේගේ ওই දිනු කරපු මනස නිසාද මෙන්න මේ වගේ ප්‍රකාශයක් ඔබ වහන්සේ කරගෙන ප්‍රශ්නේ මම අහනවා මෙන්න මේ වීඩියෝ පටේ බලන්න අපි බලමු මේ වීඩියෝ පටේ රත් පොන්සේකා පිළිබඳව කිව යුතු හැම දෙයක්ම මේ වෙලාවේ මම කියන්නේ නැහැ. එයාගේ උත්සාහයත් වුණා හමුදා කුමන්ත්‍රණය. ඒක අපට තොරතුරු ලැබුණා. මගේ තියෙන උත්තු සේවාව. හමුදා කුමන්ත්‍රණයක් කරන්න උතුමාට අවස්ථාවක් නැහැ. ඒක කරන්න හමුදා ඇතුළේ. සංගලපස් මම මාධ්‍ය මහතුරු ඒවා දන්නේ නැහනේ. මොකද කරේ මාධ්‍යගෙන් සොන්නාම. ඔව් යා. ඒ සියලු කරන් මේ ඉල්ලදර කරන අපිලා ඇත්තේ නැහැ. අපිට නෑ 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 නෑ. එහෙම කියන්නේ. පොඩ දෙන්න. ඒක අපි කිව්වා මම කිව්වා මේ මම මෙයා හමුදාපතිකමට පත් කරන්න එපා කියලා කිව්වා මේ ගෝඨාභය මහත්තයා. මෙයා මේකට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. හමුදා සෙබළු කිව්වා කතාවක් ඉස්සරහට ගිය ජොනි පිටිවසනව ෆොනි කිව්වේ පොන්සේක. ඒ වගේ මහා බරපතල අප්‍රසාදයක් තිබුණේ මේ පුද්ගලයා පිළිබඳව. හමුදා නිලධාරියෙක් හමුදාවේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් කියන්නේ අපේ හාමුදුරුවනේ විනය කියනක ආරක්ෂා කරගත යුතු පුද්ගලයෙක්. ඒ විනය ආරක්ෂා කරන්න ගිය නිසා නේද සෙබළුන් ඒ ආකාරයෙන් ෆොන්සේකා මහත්තයාට සඳහන් කරේ? නෑ, විනය ආරක්ෂා කරන්න ගිය නිසා නෙමෙයි. නිලධාරීන් අපිත් එක්ක කියලා තියෙනවා මේ යුද මෙහෙයුම් බාරව හිටිය. යම් කිසි මෙහෙයුමක් කළාම ඒ සරත් ෆොන්සේකා අහනවා කී දෙනෙක් මැරුණාද කියලා. මැරුණ නෑ සර් කිව්වොත් එහෙමත් පුළුවන්ද මැරෙන්නේ නැතෝ යුද්ධ කරන්න කියලා. ඉතින් ඒකට අප්‍රසාදය වල කරනවා. වැඩි ගාණක් මරුණයි කියලා කිව්වොත් ඉතින් ඒකට මුකුත් නැහැ. ඒ වගේ ඒක තමයි අර මේ සෙබළු කියන්නේ. ඒ කියන්නේ මේ 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 එයා හිතන්නේ යුද්ධෙට ගිහිල්ලා මැරෙන්න ඕන කියලා. ඉතින් ඒ ඒ මානසිකත්වය නිසා විශාල පිරිසක් සෙබළු මැරුණා. ඔබ වහන්සේ අර ස්ට්‍රැටජිකලි ප්ලෑන් හදපු යුද්ධයෙන් කී දහහක් මැරුණද අවුරුදු 24 ඇතුළත? මැරිච්ච ගාන 29,000ක් පමණ. ස්තුතියි. අපේ හමුදුරනේ දැන් අර මේ මේ ප්‍රකාශය කියපු කාරණය හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඔබ වහන්සේගේ බුද්ධ්‍යංශයක් පිළිබඳව සඳහන් කරා. ඒ බුද්ධ්‍යංශය ඔබ වහන්සේ මනස දියුණු කරලා සකසාගත්ත බුද්ධ්‍යංශයද නොවේසනම් වෙනත් බුද්ධ්‍යංශය? ඒ මනස දියුණු කිරීමත් උදව් වෙනවා බුද්ධ්‍යංශයට සුදුසු අය සොයාගන්න. ඉතින් මං කිව්වේ අර ෆයිල් එකක් තිබුණා ඒක ෆයිල් එකත් එක්ක මිනිස්සුයන් නැති වුණා කියලා. ඒ නිසා ඒ ඔප්පු කරන්න බෑනේ මට දැන් ඒවා කියලා. අපි හඳුරන්නේ සරත් ෆොන්සේකා මහත ඔබ වහන්සේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් මේ කියන ප්‍රකාශ වලට ඔබ වහන්සේ කොහොමද ඔප්පු කරන්නේ? ඉතින් ඒ ඔප්පු කරන්න ඒ කියන්නේ මේ ෆයිල් එක නැති නිසා ඔප්පු කරන්න බෑ. අපි හඳුරන්නේ මේ සුදෙව කියපු කාරණා මට පැහැදිලිව තව ටිකක් දැනගන්න ඕනේ. ඒ තමයි ඔත්තු සේවාව. ඔබ වහන්සේගේ ඔත්තු සේවාව යනු කුමක්ද අපිට විග්‍රහ කළා කියන්නේ? මට තොරතුරු දෙන අය ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මට තොරතුරු දෙනවා කියලා. කොහෙද අපේ හැඳුරුනේ? හැමතැනම. ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් ඉන්න අයද? නෑ නෑ නෑ. නැත්නම් ආරක්ෂක අංශවල ඉන්න? නෑ, එහෙම නෑ. ඒක මම විශේෂ ක්‍රමවේදයක් අනුව මම ඒක යොදන් තියෙනවා. හැමතැනකම වගේ ඉන්නවා. ඒ කියන්නේ රාජ්‍යංශයේ, හමුදාවේ, පොලිසියේ. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ හැබැයි මට තොරතුරු දෙනවා කියලා. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් එවැනි බුද්ධ්‍යංශයක් පාත්වාගෙන යාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද? ජාතික ආරක්ෂාවට ඒක අවශ්‍යයි. ඒ නිසා මම එහෙම කරන්නේ. තර්ජනයක් වෙන්නේ. මේ තර්ජනයක් නොවෙන්නේ කොහොමද? ඒ කියන්නේ එවැනි යාන්ත්‍රණයක් තිබේ නම් ඒ යාන්ත්‍රණය යම් කිසි මොහතක රටේ රාජ්‍යයට තර්ජනයක් නොවේ කියලා දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද? අපි රාජ්‍යයට තර්ජනයක් ව හැටියට නෙමෙයි රජ රට රැක ගන්න ඕන නිසා මේ විදිහේ වැඩ පිළක් අපි ක්‍රියාත්මක කරන්නේ. මේ රට මිනිස්සු එහෙම රැක ගන්න ඕන. මේ රටේ අනන්‍යතාවය රැක ගන්න ඕන. ඒ සඳහා තමයි මේ වගේ වැඩ පිළක් අපි ක්‍රියාත්මක කරන්නේ. මේ මොහොතේත් ඒ ඔත්තු අංශය ක්‍රියාත්මකද අපි හඳුරන්නේ? ඔව්, මම ඉන්නකන් ඒ ක්‍රියාත්මක වෙනවා. ජීඑල් පීරිස් හිටපු අමාත්‍යරයාගෙන් ප්‍රශ්න කළාසෙම ඔබ වහන්සේගේ මේ ප්‍රකාශයත් එක්ක රජය ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කළොත් මේ ඔත්තු සේවාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවේ නේද? එළිදරව් කරන්නේ නැහැ මම. ඒක එළිදරව් කරන්නේ නැහැ. එළිදරව් කළොත් ඒක එතනින් අවසන්. ඒ මොකද මේ උපක්‍රම කියන ඒවා හිනදරව් නොවෙන තුරු තමයි උපක්‍රමයක් වෙන්නේ. ඒ උපක්‍රම එළිදරව් වුණොත් එදා ඉඳලා ඒක උපක්‍රමයක් නෙමෙයි. ඒ නිසා රටේ යහපතට මිනිස්සුන්ගේ යහපතට ඒ වගේ උපක්‍රම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒවා කාටවත් හානියක් වෙන්නේ නැහැ. රටට හානියක් වෙන විදිහේ අයට තමයි ඒවයින් හානියක් වුණොත්.
ඒත් මම හානි කරන්න ඇති මම තොරතුරු දැනගෙන අදාළයට කියනවා එහෙම කිව්වෙන් පස්සේ ඒගොල්ලෝ යනු ක්‍රියාත්මක වෙනවා අපේ අමතර දැන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම මේ රජය ගෙනන වැඩපිළිවෙලට විරුද්ධව ඔවුන් විවිධ සටන් පාට කියමින් ඔවුන්ගේ චෝදනා නගමින් කටයුතු කරනවා එතකොට ඔබ වහන්සේගේ මේ බුද්ධ්‍යංශය සහ ඒකාබද්ධ විපක්ෂ අතර සම්බන්ධතාවයක් තියෙනවද එහෙම සම්බන්ධයක් නැහැ ඒගොල්ලෝ එහෙම මෙහෙම බුද්ධ්‍යංශ මගින් තොරතුරු දෙනවද නැද්ද කියන එක දන්නේත් නැහැ මං එහෙම කියන්නේත් නැහැ දැන් මෙතන මේ මගින් ඇහුව නිසා මං එහෙම මං මීඩිය ඉස්සලා මාධ්‍යයට කියලා තියෙන නිසා ඒ වගේ එහෙම සහයෝගයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයට කියලා එහෙම සහයෝගයක් නැහැ. එහෙම නෙමෙයි. අපි ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමාගේ කාලෙත් එතුමාටත් අපි උපදෙස් දුන්නා. ග්‍රාමනිධි සානායක මහත්තයරත් උපදෙස් දුන්නා. ඉතින් ඒකෙදී අපට මේ මොන පක්ෂද කියලාත් ප්‍රශ්නයක් නැහැ අපිට. අපේ ආඳුරනේ මට ඊළඟ කාරණාවටත් උත්තරය දෙන්න ඔය ඔබ වහන්සේම කියද්දී ඊළඟ නිතැතිම නැගෙන ප්‍රශ්නේ. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් උපදෙස් දෙනවද? ඒගොල්ලන්ට උපදෙස් දීලා වැඩක් නැහැ. ඒක මම තීන්දුව කරලා තියෙන්නේ ඒ අය බලයට ආවේ මේ යහපත් විදිහට නෙමෙයි. ඒක නිසා ඒගොල්ලන්ට උපදෙස් දෙනවා කියන්නේ ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ විදේශික විජාතික බලවේග පිටුපස්සේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ මෙහෙවන්නේ. ඒ නිසා එහෙම අයට උපදෙස් දෙන්න ගියොත් අපි අමාරු වෙට. අපි හඳුනන ඔබ වහන්සේ සඳහන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක්ද නිවැරදි වැඩපිළිවෙලක්ද ඔබ වහන්සේ කියන්නේ? යම් යම් අඩුපාඩු තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් තමයි ත්‍රස්තවාදය පරාජය කළේ. ඒ වගේම රටෙත් විශාල සංවර්ධනයක් ඇති වුණා. පේන්න තියෙන. එතකොට මෙතෙක් ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇමතිකම් දරුවා, පක්ෂ ලේකම්කම් දරුවා. නමුත් ඒ වයින් ඇති වෙච්ච සුවිශේෂ මේ ප්‍රයෝජන ප්‍රතිඵල සංවර්ධන ඒවා අපට පේන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාටදෙත් ඒ විදිහේ දෙයක් පේන්නේ නැහැ. නමුත් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් පැහැදිලි යම්කිසි රටට හිතකර දේවල් සිද්ධ වුණා. ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් එහෙම වුණා ඒවා පැහැදිලිව අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මං කියන්නේ සර්ව සම්පූර්ණයි. අපි හඳුනන දැන් රටේ ජනතාව තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට එතනදී ඒ ගැටලුවක් නිසා නොවේද මේ ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙන්නේ? මහින් ඒ කියන්නේ 164ක් ලැබුණ මහින් මේ කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහින්ද මහත්තයා ලැබුණා 58 ලක්ෂයක්. එතකොට එතන විශාල පිරිසක් තියෙනවනේ. 104ක් වගේනේ වැඩි උනේ. 62 ලක්ෂයයි 58 ලක්ෂයයි. 58 ලක්ෂයයි. එතකොට එතන 104යි. සාමාන්‍යයෙන් ඒ ඔයයි අඩුපඩු වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ 58 ලක්ෂයක් කොහොම හරි මේ මහින්ද මහත්තයා තිබුණානේ. හැබැයි අපි හඳුනන අනිත් පැත්තේ 62 ලක්ෂයක් අගමැති වෙනවා. ඔව් 62 ලක්ෂයක්. එතකොට ඒක නිසා ජනාධිපති වුණේ. ඒක තමයි මමත් අහන්නේ අපි හඳුනන. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි නම් සියල්ල සර්ව සම්පූර්ණ නම් අපි හඳුනන. එහෙනම් කොහොමද මේ නෑ සියල්ල සම්පූර්ණ නෑ. ඒ අඩුපාඩුක් තිබුණානේ. ඒ කියන්නේ ඔබ වහන්සේ විශ්වාස කරනවා 2015 මේ ජනාධිපතිවරණ එලිපත් වෙනකොට මහින්ද රාජපක්ෂ පරිහානිය ගමන් මගේ හිටියේ කියලා. නෑ ජනාධිපති වරණය තියාපික තමයි වරදි ඒ වෙලාවේ. මොකද ඒකට තියන්න කිසි අවශ්‍යතාවයක් තිබුණේ නෑ. අවුරුදු දෙකක් තිබුණානේ. එහෙනම් ඔබ වහන්සේ කියන්නේ එතකොට දැන් මෙතනදී පැහැදිලිවම ගණන් හෙලව් එක 62 ලක්ෂයක් අකමැතිලා හිටියා. ඒ අකමැතිකම තියාගෙනත් අවසානයේ දක්වා බලේ ඉන්නට තිබුණා කියන කාරණා ඔබ වහන්සේ වැරදි උපදේශයක්ද දෙන්නේ? නෑ උපදේශයක් නෙමෙයි මෙතන දෙන්නේ. ඒක වෙලා ඉවරයි. දැන් 62 ලක්ෂයක් මේ විරුද්ධ වුණායි කියන එක පස්සේ දැනගත්තේ. මොකද ජනාධිපති වරණය තිබ්බේ ඊට ඉස්සෙල්ලනේ. දින ඒ නිසා 62 ලක්ෂයක් විරුද්ධ වෙනවායි කියන එක මහින්ද මහත්තයාට කලින් එහෙම හිතාගන්න බැරි වෙන්නේ නැති. නමුත් අපි කිව්වේ මේ වෙලාවේ මේක තියන්න එපා කියන එක. ඔබ වහන්සේ කිව්වා මහින්ද රාජපක්ෂ තුළ දුර්වලකම් තිබුණා කියලා. අපි දැනගන්න කැමති ඒවයින් එකක් දෙකක්. එකක් තමයි ඉතින් ඔය කියාපු දේ අහුවේ නැති එක. ජනාධිපති කියන්නේ බලය රඳව ගන්න අවශ්‍ය කරන දුරදක්නා නුවණ තිබුණේ නැහැ. එහෙම වෙන්න ඕනේ. ඉතින් අපි කියා දෙක අහුවේ නැහැ. අපි හඳුන්නේ මේ අවුරුදු දෙක රජකම් කරා නම් සබාවෙන්න. පාලන බලය මෙහෙව්වා නම් මහින්ද රාජපක්ෂ මහතා ඔබ වහන්සේ හිතනවාද ධනාත්මක පැත්තට යයි කියලා? නැත්නම් මේ ගෙවි ගත වුණු ආකාරය ඍණාත්මක පැත්තට යයිද? ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද? නෑ මම හිතන්නේ මේක ධනාත්මක පැත්තට යනවා කියලායි. ඒකට සාධක තිබුණා. මොනවද අපි හඳුන්නේ සාධක? අපි කැමති ඒ සාධක ඇසුරෙන් කතා කරන්න. දැන් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා මේ රටේ ඊට කලින් ඇති නොමෙච්ච සංවර්ධන ක්‍රියාදාමයක් ඇති වුණා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයයි නායකත්වයට ඇති. එතකොට අවුරුදු 30ක් 30 පැවිච්ච ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ඉවර කළා.
එතකොට ඒ කාරණා අනුව බලනකොට ඉදිරියට තවදුරටත් හිතන මතල වැඩ කළා නම් අවුරුදු දෙක තුල මේ පරිහානිය වෙන්නේ. අපේ හඳු ඔබ වහන්සේ හිතන්නේ නැද්ද රාජපක්ෂ පවුලේ මේ රාජ්‍ය තන්ත්‍රයේට පාලන තන්ත්‍රයේට අතපෙවීම මේ අවුරුදු දෙකේ තවත් තීර වෙලා යන්න තිබුණයි කියලා? නෑ. එහෙම හිතන්නේ නැහැ. අවසානයෙන් චෝදනාව සුදේ. ඒ කියන්නේ ඔබ වහන්සේ පූජ්‍ය වෙංගම්මුවේ නාලක හිමි යනු අන්තවාදී මහින්දවාදීද? නෑ, මහින්දවාදීෙක් නෙමෙයි. මහින්දට කඩියන්නෙත් නෑ. මම කාටවත් කඩියන්න කෙනෙක් නෙමෙයි. මම බලන්නේ මේ රටේ රට කොහොමද රැකෙන්නේ? ඒකට කවුරු කොහොම ක්‍රියා කළොත් ඒක ආරක්ෂා වෙන්නේ? අපේ අඳුරේ දැන් මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව තමයි පෞල කේන්ද්‍ර කරගත්ත පාලනයක් තිබුණා කියන කාරණේ. ඒ පෞල කේන්ද්‍ර කරගත්ත පාලනය බොහොමසේ අනුමත කරනවාද කියන්නේ? පෞල කේන්ද්‍ර කර ගැනීමයි තමන්ට විශ්වාසවන්තය ලං කර ගැනීමයි ඒකේ දෙකක් තියෙනවා. දැන් අපේ සිරිසේන මහත්තයත් ඉතින් මේ පෞලයට සලකන තමයි මේ රටේ ලොකුම පඩියක් ගන්න එයාගේ මල්ලිනේ ටෙලිකොම් එකේ. ඉතින් ඒ කලින් නෙමෙයිනේ ඒක මේ ආවට පස්සේනේ. ඒ නිසා ඒ තමන්ගේ හිතවත් අය පවුල අය ලං කර ගැනීම ඉස්සර ඉඳලම ඔය රාජ්‍යතන්ත්‍රයේ තිබිච්ච කාරණයක්. ඒ නිසා ඉතින් ඒක පදනම් කරගෙන පවුල කේන්ද්‍ර කරගෙන පවුලට පමණක් මේ සැලකුවා කියලා එහෙම අපට චෝදනා කරන්න බෑ. ඉතින් තමන්ට හිතගත් තමන් ළඟින් ඉන්න ඕනේ. දැන් ගෝඨාභය හැබැයි ඒ සිද්ධීන් නිසා නෙවෙයිද මෛත්‍රීපාල සිරිසේන වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකෙක් පක්ෂයෙන් ගිලිහිලා යන්නේ? ඉවත් වෙන්නේ එයාට අගමැතිකම දීපු නැති නිසා. ඒකමයි කාරණේ. මහින්ද රාජපක්ෂ සාධකය ගැන අහන ප්‍රශ්න වලට ඔබ වහන්සේ දෙන පිළිතුරු හමුවේ මහින්ද රාජපක්ෂට බහුතර ජනතා කැමැත්ත අහිමි වෙලා යන්න පූජ්‍ය බෙංගම්මුවේ නාලක හිමිත් හේතුවක් වගේ දැනෙනවද? නෑ, කිසිසේත්ම නෑ. දැන් වහන්සේකෝ අර ජනාධිපතිවරයාගේ මේ සහෝදරයෙක් විශාලතම වැටුප ලැබනවා කියලා. අපි අඩුගානේ එතුමන්ගේ වැටුප කොත්පමණද කියලා දන්නව. නමුත් බැසිල් රාජපක්ෂ වැනි කෙනෙක්ගේ ආදායමවත් දන්නේ නැහැ ওই සමහර චෝදනාට වලට සාපේක්ෂව කල්පනා කරනකොට. තාම එහෙම ඔප්පු කළ නැහැ නේ කවුරුත්. අපි දන්නෙත් නැහැ ওই චෝදනා කරන අය දන්නෙත් නැහැ. ඒවත් අර වහන්සේ කියපු ෆයිල් එක වගේ අතුරුදහන් වෙච්ච ෆයිල්ද දන්නේ? වෙන්න දන්නේ කියන්න බැහැ. අපේ හඳුරුනේ මහින්ද රාජපක්ෂ මහතාත් සමග හිටපු ඒ ආණ්ඩුවේ හිටපු කෙනෙක් තමයි දුවින්ද දිසානායක වර්තමාන අමාත්‍යවරයා. එතුමා මහින්ද රාජපක්ෂ මහතා ගැන මෙන්න මෙහෙම කතා කරන්න අපි බලමු. ගම ඉල්ලන්නේ මහින්ද මහත්තයා. මේක ඇත්ත. අපි අවුරුදු 10ක් ජීවත් වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඒ විතරක් නෙවෙයි, අපේ චින්තනය මහින්ද චින්තනය. අපි උදේනන් රායවණකර රූපවාහිනියේ දැක්කේ රාජපක්ෂ පවුලකින්ගේ තමයි අපි දැක්කේ. මුලින් මහින්ද මහත්තයා යනවා, ඊට පස්සේ බැසිල් මහත්තයා යනවා, ඊට පස්සේ ශිරාන්ති බඩමුත් යනවා, ඊට පස්සේ නැත්නම් නාමල් යනවා. මේක තමයි අපි අවුරුදු 10ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවත් වුණේ. මේ පවුලක් වටා තමයි අපි එක රාශිය වුණේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න බැරි කමයි දැන් මේ අපි හැමෝටම තියෙන. ආණ්ඩුවක් හදන්න තව අවුරුදු 5ක් ඉන්න ඕනේ. ජනාධිපතිකම ගන්න තව අවුරුදු 6ක් ඉන්න ඕනේ. ඒත් මහින්ද මහත්තයා ඉල්ලන්න බෑ. අපි දැන් කියමු මහින්ද මහත්තයා මේ පක්ෂයේ 95ක් කරන් ගියා කියලා. අපිට දුන්න 5යි කියලා. ඒත් මදයි අපිට. අවුරුද්දේකට කලින් මැතිවරණය තියලත් එයාට ජනාධිපතිකම නැති කරගත්තා. පළාත් සභා නැති කරා. ප්‍රාදේශ සභා නැති කරා. ශ්‍රී ලංකාවේ කොඳු කැඩුවා. මේ සේරම කරේ මහින්ද මහත්තයා තීන්දුව වෙන්නේ. අලුතෙන් එන මිනිස්සයා හිටපු එකව කපලම දාන්න ඕනේ. එයා ඒ ටිකේ විදියටම චන්දිකා මැතිනට කරලා. එයා දැන් මොකද්ද මෛත්‍රී මහත්තයා කරන්න කියන්නේ? එයයි මෙයයි දෙන්න එකට එක දුලා මේක කරමු කියලා කියන්නේ. ඔබ වහන්සේගේ කියන කාරණය මේ කාරණය බොහෝ දුරට සමානයි. අවුරුදු දෙකට කලින් ඡන්දෙ තිබ්බා. මම කියන්නේ මහින්ද මහත්තයා ව්‍යාපදේ අහපු නැති නිසා, ඒ ඡන්දෙ තියාපු නිසා ඒක වැරදිලා ගියා. දැන් මේ අය චෝදනාවක් හැටියට කරන්නේ. අපි කියන්නේ දැන් ඒ අපිට පෙනෙන දේ. ඒ ඡන්දෙ නොතිය හිටියනම් මේ ටික වෙන්නේ නැහැ. අපේ හැමදෙරනේ ඒ ඡන්දෙ නොතිය. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබ සඳහන් කරනවා පක්ෂේ නිවත් වියන ප්‍රධාන හේතුව තමයි අගමැතිකම නොදීම කියලා. අගමැතිකම ලබා දුන්නා නම් ඒ නොගැලපෙනවද? මං හිතන්නේ දැන් කරන විදිහේ වැඩ දෙක බැලුවා නම්, يعني අගමැතිකම දුන්නා නම් ඒ කාලේ මොනව කරයිද දන්නේ. දැන් ජනාධිපතිකම ලැබිලා කරන දේවල් කියන දේවල්. දැන් ඊයේ පෙරේදා කිව්වනේ මේ අර මැති ඇමතෝරුන්ගේ පඩි වෙඩි කර ගැනීම එයා දැනගත්තෙත් පත්තරෙන් කියලා. ඒ රටේ නායකයෙක් කියන කතාවද වා ජනාධිපති කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් මේ මං හිතන්නේ අගමැතිකම දුන්නේ නම් අපට හිතා ගන්නත් බෑ මොනවා කරයිද කියලා. හැබැයි අපි හැමදෙරෝ හිතන්නේ වැරදි පැත්තට, ඒක හොඳ පැත්තට වෙන්නත් තිබුණා. එහෙනම් ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නැහැ. පක්ෂ රැකෙනවා. මහින්ද රාජපක්ෂ මහතා නායකයා හැටියට තවමත් ඉන්නවා ඔබ වහන්සේ කැමති විදිහට. ඒ කියන්න බෑනේ. දැන් මේ වගේ පුද්ගලෝ මොන දැන් අර හිටි ගමන් මේ අර මොනවාද ආපකාලා ඊට පස්සේ ඉඳ ගියා කියන එහෙමනේ උනේ. එතකොට
ඒ පෞද්ගලික හේතුවක් මත එහෙම කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ Tamanta අගමැතිකම දුන් නිසා එහෙම කරන්න පුළුවන් නම් ඒ ඇයට අගමැතිකම ලැබුණයින් පස්සෙත් කරන්න බැරි දෙයක් නෑ. අපි හඳුනන්නේ කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන් නේද? ඔබ වහන්සේ දැන් දිගටම කතා කරපු දේවල් එක මහින්ද රාජපක්ෂ කියන සාධකයක් සමග පුද්ගලයෙක් සිටිනවා නම් ඔහු නිවැරදි. ඔහුගෙන් ගැලවී යනවා නම් ඔහු වැරදි. සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන. නෑ, ඒක නෙමෙයි මම කියන්නේ. ඒ ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගැලවෙන නිසා නෙමෙයි වැරදි. ඒගොල්ලන්ගේ තියෙන වැරදි නිසායි වැරදි. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්න නිසා මේ මිනිස්සු හරි නෑ. හරි කියලා මම කියන්නේ නෑ. ඒගොල්ලෝ හරි දෙයක් කරනවා නම් ඒකට හරි කියනවා. ඉතින් මහින්ද රාජපක්ෂ කියන සාධකය අපට වටින්නේ 30 අවුරුදු මේ ත්‍රස්තවාදී සාපයෙන් මිදෙන්න පුළුවන් වුණේ ඒ නායකත්වයේ යටතේ. මේ රටේ අධිවේගී පාරවල් හා තවත් ගම මේ ඉතාම මේ දුප්පත් අසරණ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශවල පාරවල් හැදිලා පහසුකම් සැලසුනේ මහින්ද රාජපක්ෂ කියන නායකත්වයේ යටතේ. ඒ නිසා අපට පැහැදිලිව පෙන්නුම් කරන්න පුළුවන් සාධක තියෙනවා මහින්ද රාජපක්ෂ කියන මේ නායකත්වයේ යටතේ රටට යම්කිසි සෙතක් වුණා කියලා. ඒ සංවර්ධන ක්‍රියාදාමයන් ගැන කතා කරනකොට වර්තමාන රජයේ කියනවා ඒ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා වෙන් කරපු වැය කරපු මුදල් වලින් තව ගොඩක් දේවල් කරන්න තිබුණා කියලා. වහන්සේම විශ්වාස කරන්නේ නැද්ද? එහෙම ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ගණන් ගිලව ඇතුව සංඛ්‍යාලයක නැතුව ඕන ඉදිරිපත් කරන්නේ. ඕද ඒ කියන්නේ එහෙමනම් ඒ සංවර්ධන එතකොට වැඩක් නැහැ කියන කෙනෙක් නෑ අපේ හැමෝටම. නෑ ඉතින් ඒ සංවර්ධන නොකර වෙන මොකද්ද කරන්නේ? නෑ අපේ හැමෝටම ඒ සංවර්ධනය සඳහා වියදම් කරපු මුදල් වලින් එයත් තවත් වැඩක් කරන්න පුළුවන් තියනවා කියන කාරණාවයි මේ කියන්නේ. නෑ මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. එහෙම කිව්වා. මොකද අපිට ඒවා එහෙම හිතන්න බෑ කියන්න බෑනේ. මොකද මේ දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මොනවද සිද්ධ වෙලා තියෙන සංවර්ධන? දැන් පාරක් හදාගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. කරන්නේ අර නුවර පාරේ, එතකොට ඔය දඹුලු පාරේ කොච්චර කාලයක්ද? තාම හදලා ඉවර නැහැ. අපි හඳුනන දැන් මේ රජයේ ප්‍රධාන චෝදනාව තමයි මහින්ද රාජපක්ෂ මහතා මේ සංවර්ධනය කියා කරන කටයුතු වලට ගත්ත ණය කියන උගුලේ අපි අහුවෙලා ඉන්නේ. මේ ණය ගෙවා ගන්න තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් කටයුතු කරනවා මිසක් අනිත් දේවල් කරන්න බෑ කියන කාරණේ තමයි. ඒක මේගොල්ලන්ගේ දක්ෂතාවය. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා ණය ගත්තේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 10කට අරන් තියෙන බිලියන 1.5 මං හිතන්නේ 4යි හෝ 5යි. මේ අය මේ ටිකට බිලියන 4.5ක් අරන් තියෙනවා ණය. එතකොට බිලියන 4.5ක් ගත්තේ අර ණය ගෙවන්නද? නෑ. නමුත් අනිත් පැත්තෙන් එන තර්කය තමයි භාණ්ඩාගාරය හැටියට සටහන් නොකළ විවිධ ආයතන හරහා නායකන්දරාවක් අරගෙන ඒ වගේ බර තමයි මේ නැවත පැමිණෙන්නේ කියන කාරණාව. භාණ්ඩාගාරය හරහා නැතුව කොහොමද ණය ගන්නේ? නෑ, මේ ආණ්ඩුව කියන තර්කය. ඒක තමයි මම දන්නේ එහෙම ගන්න පුළුවන්කම දෙනවද කියලා. රජයකට භාණ්ඩාගාර හරහා නැතුව නිල ණය කියන නාමය යටතේ නෙවෙයි වෙනත් ආයතන වලට ගන්නා ප්‍රතිපාදන හැටියට. ඒ මේවා මේ ආණ්ඩුව ගෙවන්න ඕනේ නෑනේ. මොකටද ගෙවන්නේ? ආණ්ඩුවකට පුළුවන් දෙම කලින් ආණ්ඩුව එහෙම ගත්තොත් නේද? ඒවා නිල නොවන විදියට ගත්තනම් මේ ආණ්ඩුවට ඇති මේ රුදා මොකද්ද? දැන් අපි දන්නේ අපිට ඒව ගන්න බෑ කියලා කියන්න පුළුවන්නේ. භාණ්ඩාගාරය රහා නිල මට්ටමින් ණයක් ගත්තොත් නේ ගෙවන්න ඕන. දැන් අපි උනත් කාගෙන් හරි ණයක් ගත්ත කියලා අපි කියනවා. මේ ඔප්පු කරන්න බෑ. එතකොට ඒ ණය කොහොමද අපි ගෙවන්නේ? නෑ, විදේශීය ආයතනවලට නිල වශයෙන් පෙනී හිටලා රටට ඉලක්කම් හංගුවා කියන එකයි මේ කියන්නේ. ඉතින් එහෙම කියන්න පුළුවන් හදලා ඒ ඔප්පු කළා නෑනේ මේ පොළොතා. එතකොට අර ඔබවහන්සේ අර සංවර්ධන ක්‍රියාදාමයේදී ආපු කාරණාවට උත්තර දෙන්න ඔබවහන්සේ විශ්වාස කරන්නේ එවැනි දෙයක් සිදු වෙලා තියෙනවා කියලා? ඒ කියන්නේ මුදල් වැඩි වශයෙන් පාවිච්චි වෙලා තියෙනවා කියලා ඔබවහන්සේ විශ්වාස කරන්නේ නැද්ද? මුදල් ආවභාවිතයක් ඒ කාලේ වුණා. එව නැත්තම් අපි හඳුනන 10%ක 15%ක කොමිස් මුදල් අතේ අටින් ගියා කියලා කොහෙවත් හිතන්නේ නැද්ද? මම දන්නේ නැහැ ගණන් මේ මං. يعني යම් යම් අවභාවිතාවක් වෙන්නේ නැති කියලා මේ නැහැ කියලා මම කියන්නේ. එහෙම වෙන්න පුළුවන් සමහර වෙලට. ඒ කියන්නේ මහින්ද මහත්තයා නොදැන වෙන්නත් පුළුවන්. දැන් අර අපේ පැරණි කතාවක් තියෙනෝනේ කොලේ යන හරක කොලේ කන්නේතු මොකන්ද කන්නේ කියලා. ඒ කියන්නේ මේ කොලේ කොළපාගෙන හරක. එතකොට කොළපාගෙන යනකොට ඒ ගොයන්ම කනවනේ. ඉතින් ඒකට මේ හරක උපමා වෙන්නේ කාටද අපේ හැමතුරුනේ? දැන් එහෙම නෙමෙයි ඒක උපහැරණයක් විතරයි. ඒ හරක කාටද උපමා කරන්න කියලා කිව්වොත් ඉතින් ඒක එතකොට හරක. ඒ කියන්නේ අපේ හැමතුරු කියන්නේ කොළපාගෙනකොට කොළ කෑවට කමක් නැහැ කියලාද අපි? ඒක කනවා. කමක් නැහැ නෙමෙයි ඒක නොකම බෑ. මේක අපි දැන් ජනතාව දැනගත යුතු දෙයක් කියලා. ඔව්, ඒ කියන්නේ ඒ එතකොට කොළ මඩවන මිනිස්සු ඒකට හරකට ගහන්නේ නැහැ. ඒ කොළේ කෑම ගෙනික සම්පූර්ණ කන්නේ නැහැ නේ. අපි හැමෝම අර දියුණු කරපු මානසික ශක්තියට අහුුන් නැද්ද කවුද කොළ කෑවේ කියලා? නෑ, ඒවා සේරම අහුවෙන්නේ නැහැ ඒවට. ඒවා ඉතින් අපි යමු කොළොත් විතරයි අහුවෙන්නේ.
ඔය මේ රටක තියෙන සම්පූර්ණ ඒවා අහු වෙනවා නම් ඉතින් අපිට මොනවා කරන්න බැරිද? ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ කියන්නේ 100ක් කරනකොට 10ක් නැති වුණාට කමක් නැහැ කියලාද? එහෙම කියන්නේ නැහැ. වැඩක් කරනකොට ඒ කියන්නේ වැඩ කරන මිනිස්සු ඒ ඒ ඒ ඒයන් සඳහා යොදන මුදල් ඒගොල්ලොත් යම් යම් විදියට ඒවා පාවිච්චි කරනවා. ඒවා කවුරුත් කරන වැඩ. ඉතින් මම නම් කරන්නේ නැහැ. ඉතින් නමුත් මිනිස්සු කරන වැඩ ඒවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ මේ මේ කාට හරි වැඩක් බාර දුන්නත් ඒක එහෙමනේ. ඒක මුදල් දෙන මුදල් ටිකෙන් සම්පූර්ණ වැඩේ කරන්නේ නැතුව ඒකෙන් මොනාරි යටමඩි ගහනවා. හැබැයි අපේ හැමදෙරුනේ ටික කලක් යනකොට ඔය 100න් 10ක් ගන්න එක 100න් 50ක් වෙන්නත් පුළුවන් නේද? එහෙම වෙයි. එහෙම වෙනව නම් වැරදි ඒක. එහෙම වෙන්න බෑ. 100න් 10ක් කියන එක වැරදි. මං වැඩි මං හිතන්නේ 100න් 4ක් වගේ ගත්තා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන්. 10ක් වුණත් ඒක ඒක වැඩි. හැබැයි ශැංග්‍රීලා වගේ විශාල ව්‍යාපාරයකදී අර ගොයන් කොළ ප්‍රමාණය රුපියල් වලට තක්සේරු කරොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක් විය හැකි. යම් පොළ ප්‍රමාණයම උපමාවේ සිට යථාර්ථය දක්වා අපි ආවොත් විශාල බිලියන බිලියන ට්‍රිලියන ගණන් වැයවන ව්‍යාපාරවලදී ඔබ වහන්සේ කියන ටිකක් කෑවට කමක් නැහැ කියන එක ජනතාවගේ පැත්තෙන් ගොඩක් කියන එක නේද? ටිකක් කෑවට කමක් නැහැ කියන ටිකක් ඉතින් එහෙම කනවා. ඉතින් ඒක වළක්වන්න බෑ කාටවත්. දැන් කොමිස් කියන්නේ මොනවද? දැන් යම් කිසි දැන් යුසුම් ගහනකොට එහෙම නැත්නම් මොන හරි මේ ප්‍රොජෙක්ට් එකක් බාර ගත්තාම ක්‍රියාත්මක. ඉතින් ඒ ඒ ඒ ඇමතිට ගිමිසුම් කොමිෂන් හම්බ වෙනවා. එතකොට ඒ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකට කොමිෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඒවා ඒ මේ වැඩේට අදාළවම නෙවෙයිනේ. ඒ කොමිෂන් එක සන්තෝෂමක් ඒක. ඒක මේ ලෝකේ පුරා තියෙන එකක්. අපිට ඕන නවත්තන්න බෑ. කොහොමද නවත්තන්නේ? ආර්ථික සංවර්ධන අමාත්‍යංශ වගේ එක කොහොම කොමිෂන් තියෙන්නේ නැද්ද? නේද අපේ හප්පර. ඔය ඉතින් මේ 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 රජෙත් එහෙමයි, ඒ රජෙත් එහෙමයි, කලින් රජවලත් එහෙම වෙන්නේ නැති. ඒ කොමිෂන් කියන එක අපිට නවත්තන්න බෑනේ. ඒක ලෝකේ පුරාම තියෙන එකක්. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙගමුණි නාලක හිමියන් සමග අද සලකුණ දේශපාලන සංවාදය අප ක්‍රියාත්මක කරන්නේ. අපේ හමුදුරුවනේ දැන් මේ සිදුවෙච්ච කතාබහත් එක මම මෙහිම ප්‍රශ්නයක් ඇහුවා. ඔබ වහන්සේ මේ ඉෂ්ට කරන්නේ භික්ෂුවකගේ කාර්යභාරයද අපේ හමුදුරුවනේ? ඇත්ත වශයෙන්ම භික්ෂුවගේ කාර්යභාරය. බුද්ධ වදනේ බුද්ධ භාෂිතේ තියෙන අපේ හමුදුරුවනේ මේකද? ඔව්, බුදුහාමුදුරුවෝ දේශනා කළා පළවෙනි රහතන් වහන්සේලා පිරිසට 69ක් කමතා බොහෝ දෙනාගේ හිතසුව පිරිස කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ ආත්මార్థය නෙමෙයි එතන පරාර්ථය කියන එක. ඉතින් මමත් ඒ අනුව තමයි හිතලා කටයුතු කරන්නේ. බොහෝ දෙනාගේ මේ රටේ වැඩි දෙනාගේ බොහෝ දෙනාගේ, ඒ කියන්නේ රටට එරෙහි නොවන රටට ද්‍රෝහිව ණය වෙනින් අපි වැඩ කරන්නේ. ඒකොල්ලෝ පුළුවන් නම් ඉතින් අපි නම්ම ගන්නවා, බැරි නම් ඉතින් අපිට කරන් දෙන්නේ නැහැ. මේ බොහෝ දෙනාගේ හේතු සුපිනිස වැඩ කරද්දී මම මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. මම මේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල. හොඳයි, අපි තවත් ඔබ වහන්සේ කියපු කාරණයක් බලමු. අපි හැමදෙරුණේ අපි සූදානම් වීඩියෝ පටයක් නරඹන්නට. අපි නරඹමු මේ වීඩියෝ පටය. වීල් මාසල් එයා මැරීමට මූලික වෙච්ච අර මොරිස් කියන ත්‍රස්තවාදී නිදහස් කරන්න කියලා කිසිම ආකාරයකින් පුනරුත්ථාපනය කරන්න බැරි කොටියෙක් තමයි මොරිස් කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ හිතේ තියෙනම නැවත සමාජගත වෙලා ආයුධ අරගෙන ත්‍රස්තවාදී ක්‍රියා කරනවමයි කියන ඒ මානසිකත්වය. එහෙමයි නිදහස් කරලා ඒගොල්ල ලව්වා ඕන කෙනෙක් ඝාතනය කරවන්න පුළුවන්. මෙන්න මේ වගේ මහා දරුණු මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ තියාගෙන ගෙනියන මේ ආණ්ඩුවෙන් රටට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. දේශද්‍රෝහි ආණ්ඩුව, අවජාතක ආණ්ඩුව, ඒ වගේ ආණ්ඩුවකින් යහපතක් වෙන්නේම නැහැ. මම නම් කියන්නේ මේ දේශද්‍රෝහි ආණ්ඩුව පෙරලා දාන්න නැතුව මේ රටට ගන්න බැහැ කියන එකයි. අපේ අතට මේ බරපතල ප්‍රකාශයක් මේ ප්‍රකාශය. ඇත්ත වශයෙන්ම පැහැදිලි කිරීමක් අවශ්‍ය අපිට දැනගන්නට. ඔව්, ඒ කියන්නේ මොරිස් කියන ත්‍රස්තවාදියා හැම කෙනෙක්ම ත්‍රස්තවාදයෙන් පුනරුත්ථාපනය කිරීමේදී ඒගොල්ලන්ට විවිධ ක්‍රම උපක්‍රම යොදලා තියෙනවා. අපි ඒක දන්නවා. මොකද මේ මොරිස් ඇතුළේ තව කීප දෙයක් ගැන අපිට වාර්තා වුණා. මේගොල්ලෝ කිසිසේත් පුනරුත්ථාපනය කරන්න බැහැ කියලා. ඉතින් එහෙම ත්‍රස්තවාදයක් නිදහස් කරන එක බරපතල කාරණයක්. ඒකයි එතන මම කිව්වේ. අනිත් එක දැන් මේ ආණ්ඩුව දේශද්‍රෝහි ආණ්ඩුවක් කියලා මම කියන්නේ කරුණු ඇතුව. අර ජිනීවාවට ඉදිරිපත් කරපු ඇමරිකාව සකස් කළ යෝජනාවලියට මේ ආණ්ඩුවේ නියෝජිතය හැටියට මේ මංගල සමරවීර ඇමති අත්සන් කළා තියෙනවා. ඒ යෝජනාවලියේ
හමුදාවට දඬුවම් කළ යුතු බව සඳහන් වෙනවා. එමගින්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලාත්මක කිරීම වගේ දේවල් සඳහන් වෙනවා. බෙදුම්වාදයට හිතපක්ෂපත් යෝජනාවක්. හමුදාව මිනිසු, ඒ කියන්නේ දෙමළ මිනිසු සමූල ඝාතනය කරලා ස්ත්‍රී දූෂණය කළා කියලා එහෙම සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ මේ යෝජනාවලියකට කිසිම ඒවා සංශෝධනයක අස්සම් කරනවා කියන එක දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒක ආණ්ඩුවේ කෙනෙක්, ඉතින් ආණ්ඩුවේ අනිත් අය ඒක අනුමත කළා. ඒ නිසා මම කියනවා මේක දේශද්‍රෝහී ආණ්ඩුවක් කියලා. අනිත් එක මේ මහජනතාව ප්‍රතික්ෂේප කරපු අය ඡන්දේ. ඒගොල්ලන්ට මන්ත්‍රීකම් දීලා ඒ අයට ඇමතිකම් දීලා තියෙනවා. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ජනතා පරමාධිපත්‍යයට නිගරු කිරීමක්. ඒ වගේ මෙතන සුජාත භාවයක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකුත් නෙමෙයි සුජාත ආණ්ඩුවකුත් නෙමෙයි. එහෙමනම් ඒකට කියන්නේ තියෙන්නේ අවජාතක ආණ්ඩුවක් කියලා. ඉතින් ඒ කරුණු ඇතුවයි මම මේවා කියන්නේ. ඔබ වහන්සේ මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. ඔබ වහන්සේ ජාතිය කියලා අදහස් කරන්නේ මොන ජාතියද? ජාතිය කියලා කියන්නේ දැනට ශ්‍රී ලාංකික ජාතිය කියලානේ කියන්නේ. ඉතින් ඒ අපිට දැන් ඒක බැහැර කරන්න බෑනේ. ශ්‍රී ලාංකික ජාතිය තුළ ඒ කියන්නේ අපි දැන් සමහරවිට ශ්‍රී ලාංකික ජාතිය කියලා කිව්වට ශ්‍රී ලාංකික භාෂාවක් කියන එකක් නැහැ. ජාතියක් වුණොත් භාෂාවක් තියෙන්නේ පායි. ඉතින් ඒ නිසා ඒ නමුත් ශ්‍රී ලාංකික ජාතිය කියන තමයි දැන් කියවෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවෙ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් ඒ හැම කෙනෙක්ම ආරක්ෂාවෙන්ට ඕන. ඒ කියන්නේ බෙදුම්වාදයට හිතපක්ෂපාත නැති අය වෙන්න ඕන. ඒගොල්ලෝ බෙදුම්වාදයට හිතපක්ෂපාතී වෙනවා නම් ඒ අය එතනින් ගලවල ගන්න ඕන. එහෙම බැරි නම් ඒගොල්ලන්ට ඉතින් දඬුවම් දෙන්න වෙනවා. ඒකට තමයි ආනුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරලා තියෙන්නේ. බෙදුම්වාදයට කිසියම් කෙනෙක් කතා කරනව නම්, ක්‍රියා කරනව නම්, එවැනි පෙනී හිටිනව නම් එයාට දඬුවම් දෙන්න නියෝග ඒ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කරලා. උවහන්සේ අනුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නවද? එහි වගන්ති. ඔව්. එතකොට අර බුද්ධ්‍යංශ පවත්වාගෙන යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක නයිද? නෑ, බුද්ධ්‍යංශය පවත්වාගෙන යෑමක් මම කරන්නේ නෑ. මගේ අවශ්‍ය කාරණා සඳහා ඒක වැටුප් දීලා එහෙම කරනවා නම් වැරදි. ඉතින් ඒ දැන් වල ඉන්න අයගෙන් මම උපක්‍රමශීලීව තොරතුරු ගන්නවා. ඒක තමයි මගේ බුද්ධ්‍යංශ වැඩ පිළිවෙල. අපි හබිඳුනේ බුද්ධ්‍යංශ ගැන කතා කරපු විදිහ අපි එතෙන්ට අත්ෙමු. දැන් අපේ රටේ බුද්ධ්‍යංශ දියකර හැරීමේ කුමන්ත්‍රණයක් මේ ආණ්ඩුවෙන් තියෙනවා කියන කාරණේ ඔබන්සේලාගේ මාධ්‍ය සාකච්ඡාවලදී කියවෙනවා. ඒත් එක්කම බුද්ධ්‍යංශ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ කරන CID නිලධාරීන් පිළිබඳව නම්ගම් සඳහන් කරමින් ඔබන්සේලා චෝදනා කරනවා. එයි මේ දැන් අපට පේනනවා දැනෙනවා ඒ ඔය 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 චෝදනා ලැබලා ඉන්න බුද්ධ්‍යංශ නිලධාරීන් මහ විශාල මෙහෙවරක් කරපු අය. ඒ කියන්නේ එක අවස්ථාවක කිලෝ 1200ක බෝම්බ ලොරියක් කොළඹට එන්න තිබිච්ච එක වළක්වපු අය තමයි ඔය සම්මි කුමාරරත්න ඇතුළු ඒ නිලධාරී කණ්ඩායම බුද්ධ්‍යංශ. ඉතින් ඒ වගේ අවස්ථා ගන්නමකදී ඒ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා වළක්වලා තියෙනවා. දැන් මේගොල්ලන්ට මේ චෝදනාව එත්නලෙකොට මැරුවා කියලා. ඉතින් නීතියේ හැටියට නම් මැරුවා කියලා කියන්න බෑ සාක්ෂි නැතුව. එහෙම නැතුව මේගොල්ලෝ මැරුවා කියලා. මේ බුද්ධ්‍යංශ නිලධාරීන් මේ අය මේ එත්නලෙකොට මැරුවා කියලා අපනොදී රිමාන්ඩ් භාරයේ තියාගෙන ඉඳීම ඕන කෙනෙකුට තේරෙනවා මේක මේ අනවශ්‍ය දඩුවක් කිරීම. බලහත්කාරයෙන් කියව ගන්න දරන උත්සාහයක් පිළිබඳව ඔබ වහන්සේ වරින් වර කතා කරනවා. ඒත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක් පිළිබඳව නමගම සඳහන් කරන ඔබ වහන්සේ කියනවා. එහෙම කිව්වේ අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එයා ඒ ඔය බිරින්දැල හැම මේ ගෝල් පේස් එකට ගෙනලා ඒගොල්ලන්ට කියලා තියෙනවා. මේ ගෝඨාභය නියෝග කළා කියලා කියන්න තමන්ගේ මහතුරුට කියන්න. එතකොට අපිට ඔයගොල්ලෝ ගැන බලා ගන්න පුළුවන් කියලා එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය ශානි අභිෂේකර කියන පොලිස් නිලධාරියාගේ හිතවත් අය එයාගේ යට තියෙන අය. ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ. හමුදාවක වුණත් නීතියට පිටින් වැඩ කරලා තියෙනවා නම් දඬුවම් දීම සාධාරණ නෑ. ඒ දඬුවම් දීම වෙන එකක් නේ. ඒකවල වරද කරලා තියෙනවා දඬුවම් දීම. මේ හිර කරලා අපනොදී තියාගැනීම. ඉතින් අනිත් එක මේ මිනි මරුවා කියලා. කො මිනිහ හම්බෙන්න ඕන. එව නැත්නම් ඇසිදුරු සාක්ෂි තියෙන්න ඕන. මොකක් හරි එම් කිසිම සාක්ෂියක් නැතුව මේ අනුමාන කරලා එක්නලි කොට කියන මේ මිනිස්සයා මරුවා කියලා මේ විදිහට හිරිහැර කරගෙන අපේ අනුර දන්න ඔබ වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අභිෂේකර කියන නිලධාරියාගේ නම සඳහන් කරමින් කතා කරනවා. එතකොට ඔහුත් කරන්නේ ඔහුගේ රාජකාරිය නෙවෙයිද? ඔහුගේ රාජකාරිය කොහොමද? ඒ රාජකාරිය කරන විදියක් තියෙනවනේ.
දෙ නීතියක් තියෙනවා. ඒගන්නේ මේ මේ තමන්ට ඕන දේ කියවගන්න එක නෙමෙයි මේ රාස් පොලිසියේ නිදහගින් අවශ්‍ය මේ ක්‍රියාධර්මයේ වෙන්නේ තමන්ට ඕන දේ ක්‍රියා මේ මේ කියව ගැනීම නෙමෙයි. දැන් මෙයා උත්සාහ දරන්නේ තමන්ට ඕන දේ කියවගන්න. වාසේ චෝදනා කරනවා වරින් වර පෙර අවස්ථාවන්හිදීත් මෙලෙස තමන්ට ඕබනා දේ කියවා ගන්නට උත්සාහ දරපු අවස්ථා තියෙනවා කියලා. එහෙම අපිට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් අපි හැමතැනම මම ආපස්සට පොඩ්ඩක් යන්නේ දැන් සරත් ෆොන්සේකා කුදලගෙන යනකොට චෝදනාවක්වත් තිබුණ නැහැ. එතකොට බෝහන්සේලා මුකුත් කතාවක් කරේ නැහැ. හැබැයි මේ බෝම්බ ලොරියක් ඇල්ලුවා කියන බුද්ධාංශ නිලධාරියට චෝදනා නැතුව තියන් ඉන්නවා කියලා බෝහන්සේ කතා කරනවා. ඉතින් මොකද්ද මේ නෑ ඉතින් මම කිව්වනේ කනු සරත් ෆොන්සේකාව තනතුරට පත් කිරීමටත් මම විරුද්ධ නැහැ කියන්නේ. සරත් ෆොන්සේකා නම් මොනා කරලා හරි කමන්නේ නැහැ. නෑ නෑ මොනවා කරන්නේ එයා කරපු වැරදි තියෙනවනේ. එයා නිලධාරීන්ට සබලුන්ට දඩුවන් දීලා අන්තිමේදී ඒ සබළු නඩු කියලා තමන්ගේ ඒ අයිතිවාසිකම් ලබාගෙන එහෙම දේවල් කරපුවා තියෙනවා. ඒ වාට සාධාරණීකරණය වෙනවා අර අර කුදලගෙන හැම. ඒවා විතරක් නෙමෙයි තව ඉතින් චෝදනා යට ඉදිරිපත් වුණා. ඉතින් රටක අධිකරණ පද්ධතියක් තියෙනවනේ. රටේ අගවිනිසුරු බෙන්ගම් විනාලක හිමියන් නෙවෙයි. නෑ නෑ මම එහෙම කියන්නේ නෑ. ඉතින් අගවිනිසුරුලා ඒ නීති පද්ධතිය අනුවනේ ඒගොල්ලෝ ඒ ක්‍රියා කරලා තියෙන්නේ. විධායකත් එකතු වෙලා. අපි වට මෙදිහතුන්නේ නෑනේ. අපි වෙලා නිහඬ හිටි විතර ඒක විතරයි. අපි ඒවට කිසිසේත් මැදිහත්ුනේ නැහැ. දැන් මේ වෙලාවේ මැදිහත් වෙන්නේ මේගොල්ලෝ කරපු ජීවිත පරිත්‍යාගයෙන්. ජීවිත ගැන නොතකා කරපු ක්‍රියා දාමය අපි දන්න නිසා මේ විදියට දැන් ඒගොල්ලෝ වරදක් කරලා තියෙනවා නම් නීති වෙනකොට දඬුවම් දීමට අපි විරෝධයක් නැහැ. අපි විරෝධ වෙන්නේ මේ හිරිහැර කරමින් මාස 3ක් අපරාධ පරීක්ෂණාංශේ තියාගත්ත මේ අය. ඒත් බැරි වුණා. එතකොට දැන් දවස් 200 30ක් විතර වගේ එනවා මේ වෙනකොට මම හිතන්නේ. ඉතින් තාමත් ඒකනේ ඒ ඒ ඒ මහේස්ත්‍රාත් උසාවියේදී කියනවා තාම ඉවර නැහැ කියලා. මහේස්ත්‍රතුමා කියනවා ඉක්මනට ඉවර කරන්න. අපි හැමදෙරේ දැන් ශානේ අබේසේකර වෙන නිලධාරීන් යොදවලා මේ යමක් කියවගන්න උත්සාහ කරන්නේ. කොතනින්ද මේ 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 හැසිරවීම සිද්ධ වෙන්නේ ඔබ වහන්සේට අනුව? එහෙනම් කාටද මේක කියවගන්න උවමනාව ඇවිල්ලා තියෙන්නේ? අපට හිතෙන්නේ මේක මේ රනිල් වික්‍රමසිංහලට තියෙන උවමනාව කියලා. එහෙම තමයි හිතෙන්නේ. දැන් භික්ෂු සංවිධාන ගණනාවක් ඒකරාශී වෙලා වහන්සේලා යම් සංවිධානයක් පිහිටුවාගෙන මේ බුද්ධාංශ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටමින් කතා කරනවා. මෙතෙක් ඒ සඳහා ප්‍රතිඵල ලැබී තිබෙනවාද ඒ නගපු හඬට? තවම නැහැ. ප්‍රතිඵල තාම ඒ අපේ නගපු හඬට නිසි පිළියම් ලැබිලා නැහැ. මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් එතකොට ඔබලා වහන්සේලාට කරන්න හැකි මොකක්ද මේ කාරණාව සම්බන්ධයෙන්? ඒදී ඒ මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා සිංහල අලුත් අවුරුද්ද කන්න ඕන එළියට දාන්න ඕනි. නැත්නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මේ මොකක්ද කොතනට දෙන්න හදන්නේ මේ භික්ෂු සංවිධානය මේ කණ්ඩායම? ඉදිරියට අපි ක්‍රියාමාර්ග ගන්නේ ඒ අපි සැස්වලා සාකච්ඡා කළා. පුද්ගලිකව මට ඒ ගැන කියන්නේ නැහැ. ඒ නිසා භික්ෂු සංවිධානය හැටියට අපි එකතු වෙලා සාකච්ඡා කළා. ගත යුතු ගත හැකි ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂුත්වයට මේ නොගැලපෙන දේවල් අපි කරන්නේ. ඉතින් එහෙම කළ යුතු කළ හැකි දේවල් ඒ කරන්න සිද්ධ වෙනවා. ඒක සාකච්ඡා කළා තමයි දැන් 6 වෙනිදා විහාර මහදේවි මේ උද්‍යානයේ අපේ භික්ෂු සංවිධාන සමුළුවක් තියෙනවා. ඉතින් ඒ වෛදි සත්‍යක්‍රියා අපි කරනවා. ඉතින් මේ 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 අයට මෙහෙම නිදහස ලැබෙන්න ඕන කියලා. ඒක භික්ෂුන් වහන්සේලා හැටියට ඒවා අපිට කරන්න පුළුවන්. ඔබ වහන්සේලා ගන්න හදන ක්‍රියාමාර්ග අධිකරණයේ අභියෝගයට ලක් කිරීමක් වෙයි? නෑ. විශේෂයෙන්ම නෑ. අපි අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. අධිකරණයටත් මේකේ සාධාරණීය මේ මේ අනුව ක්‍රියාත්මක කිරීමට ඒගොල්ලන්ගේ මනස සකස් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝටම ඔබ වහන්සේලා මේ බුද්ධාංශ නිලධාරි පිළිබඳව කතා කරනකොට එක්නැලිගොඩ මහතාගේ බිරිඳ කියනවා ඔවුන් එළියට આવොත් ඇගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා. විශේෂයෙන්ම නේ අපි වග බලා ගන්නවා. ඒක මම වරොන්දු වෙනවා වග බලා ගන්නවා වගකීම කියනවා. මේ අයගෙන් කවදාවත් එක් නැණිගේ මේ බිරිඳට කිසිම උපද්‍රවයක් අරතයක් එහෙම වෙන්නේ නැහැ. ඒක ඕරු කතා. ඔබ වහන්සේ කියනවා දැන් සැකකරුවන්ගේ බිරිඳවරුන් ගෙන්නලා බලකිරීම කරන අහවල්කට උත්තර දෙන්න කියලා. දැන් ඒකාසියම අනිත් පැත්ත හරවල බැලුවොත් දැනට ඉන්න සැකකරුවන් ඒ අයට ඕඩර් එක දුන්නු කෙනාව ආරක්ෂා කරනවා වෙන්නත් පුළුවන් නේද? අපරාධ එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා අපිට අපරාධ දැන් අපිත් එක කියලා දිනවා අපිට ඕඩර් දුන්නා අපි කියනවා. අපට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම එක දුන්නේ නැති එක අපි කොහොමද කියන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා කියලා. බොහන්සෙන කියන්නේ නමුත් අධිකරණ පද්ධතියට ඒක හේතු යන තාක්කල් ඒ පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද කවද්ද ඒක හේතු යන්නේ? ඒකට මේ 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 මොකක් හරි තියෙන්න පායේ මානුෂිකත්වයේ යුක්තිය සාධාරණේ ඒවත් බලන්න පායේ.
මේ තරම් මෙහි මෙහෙවරක් කරපු රට බේරගන්න මේ මිනිස්සුන්ට මේ වගේ හිරිහැර වද දීම කරදර කිරීම කොච්චර අපරාධයක්ද? අසාධාරණයක්ද? අනිතක මේ මේ මිනිහේ මරලා කියලා අහුවෙලා නම් තව කමන්නේ එහෙමත් නැහැ. නමුත් අපි දන්නවා දේශපාලනේ අතුරුදහන් වීම කියලා සංකල්පයක් තිබෙනවා. අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් අතුරුදහන් වුණා කියලා ඔය විදිහට එහෙම තියන්නේ එහෙම නීතියක් නැහැ. කෙනෙක් අතුරුදහන් කළා කියලා මේ විදිහට මෙහෙම අපනොදී තියන් ඉන්නේ කියලා කොහෙද නීතියක් තියෙන්නේ? මම නම් දන්න හිටියට මම අහලත් නැහැ. නීති ඔක්කොම මම දන්නේ නැහැ. නමුත් නීති දන්න අයගෙන් අහගෙන තියෙනවා. නීති පොත එහෙම නීති නැහැ. සීමාවෙන් එහා දේශපාලන සලකුණ දේශපාලන සංවාදයේ සමගින් ඔබ එකතු වන්නේ පූජ්‍ය බෙංගමී නාලක හිමියන් අත සලකුණ දේශපාලන සංවාදයේ සහභාගී වෙන්න අපි හැමදෙරුවනේ දැන් දකුණේ දේශපාලඥයන් මේ දිනවල සංහිඳියාව පිළිබඳව කතා බහ කරනවා. නමුත් උතුරු පළාතේ මහාමතිවරයා විග්නේශ්වරන් මහත්මයා ඒ පිළිබඳව කතා බහ කරන්නේ වෙනත් මගක් ඔස්සේ. අපි එතුමා කියපු කාරණේ බලමු. තාම නීතියේ වෙනස්කමක් නැතුව පරණ ආණ්ඩුවේ තිබුණ දේවල් තාම කරගෙන යනවා. අපි ඉඩකඩම් අත්පත් කරගන්නවා. දකුණේ ඉඳලා මිනිස්සුම ආරංචි වෙලා මෙහේ බලහත්කාරයෙන් පදිංචි කරනවා. ඒවා ඔක්කොම නතර කරන්න ඕන. අපිට සම්පූර්ණ බලය දීලා අපේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්නතින් තමයි අපිට මේක කොහොම හරි විසඳීමක් සොයාගන්න පුළුවන් තියෙන්නේ. නැතුව මධ්‍යම ආණ්ඩුවෙන් ඇඟිලි ගහගෙන හිටියදී අපිට කිසි දෙයක් කරන්න බැරි අය. රටක් බෙදන් නැතුව නතර කරගන්න පුළුවන් නම් ෆෙඩරල් ක්‍රමයෙන් පවනයි. අපිව බලහත්කාරයෙන් යට කරගෙන ඉන්න ඕන කියලා මධ්‍යම රාජ්‍ය හිතුවටින් ඔන්න එතන තමයි මිනිසුන්ගේ හිත ගැඩෙන්නේ. දකුණේ ඉන්න අපේ සහෝදරයන් ඒක දැනගන්න ඕන. අපි හැමදෙරෙන්නේ 30 වසරක යුද්ධේ නිමා වුණා කියන කාරණේ ඔබවහන්සේ සඳහන් කරා. නමුත් මේ යුද්ධයට හේතුපාදක වුණු මූලබීජ තවමත් තියෙනවා නේද? මේ ප්‍රකාශන එක නිමෙද කියවේ. බෙදුම්වාදී දේශපාලකයන්ගේ බෙදුම්වාදී මතවාද තාම ඉවර නැහැ. අහිංසක දෙමළ ඕ මුස්ලිම් මිනිසුන් තුල ඔය කියන එක නැහැ. ඔය මතය නැහැ. ඒගොල්ලන්ට වෙනම ජීවත් වෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. හමුදාව මේ බේරගත්තාම LTTE එකෙන් හමුදාවත් එක්ක පුදුම විදියට සෙනෙහසින් බොහොම සහයෝගයෙන් මේ දෙමළ මුස්ලිම් හැමදෙනාම කටයුතු කළ බව මම දන්නවා. හැබැයි මේ ඔය දෙමළ දේශපාලකයන් තුල තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලන්ට නායකත්වය ලබන්න වෙනම ප්‍රදේශයක් ඒගොල්ලන්ට ඕනේ. ඒ කියන්නේ රට බෙදලා ගන්න ඕනේ බෙදුම්වාදය. දැන් සම්බන්ධන් මහත්තයත් ඒක කියනවා. විග්නේශ්වර මහත්තයත් ඒක කියනවා. ඉතින් ඒ දෙමළ බෙදුම්වාදී මතවාදයට දෙමළ ඩයස්පෝරා වගේ සංවිධාන ලෝක සංවිධාන ඒගොල්ලන්ට විවිධාකාරයෙන් උපකාර කරනවා. ඉතින් එතන මෙතන මේක අපේ රටේ මේ දේශපාලනය කරන පාලකයෝ නායකයෝ මේක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන කටයුතු කළොත් පමණයි මේ රට ඒකීය රටක් හැටියට රට බෙදෙන්නේ නැතුව තියෙන්නේ. එහෙම නැතුව පෙඩරල් දුන්නොත් එම අනිවාර්යයෙන්ම රට බෙදෙනවා බෙදෙනවා. ඒක වළක්වන්න කාටවත් අපේ අඳුරේ උතුරේ අන්තවාදී දේශපාලඥයන්ට ඒ වගේම ඇඟිලි දික් වෙනකොට දකුණේ අන්තවාදයටත් එහෙම ඇඟිලි දික් වෙනව නේද? දකුණේ අන්තවාදීන් කියන්නේ කවුද? කවුද එහෙම අන්තවාදයක් ගැන කතා කරන්නේ? අපිට මේ උතුරේ අපේට සම්පූර්ණ අපට අල්ල ගන්න ඕන කියන කෙනෙක් නැහැ. දැන් දකුණේ ඉන්න දෙමළ අය මෙහෙන් දකුණෙන් එලවන්න ඕන කියලා යනවා කියලා අපි කවුරුවා කියන්නේ නැහැ. දේශපාලකෝ කියන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු කියන්නේ නැහනේ. එතකොට දකුණේ අන්තවාදයක් කියන්නේ මොකද්ද? දැන් දකුණේ මේ සමහර දෙන අන්තවාදයක් කියන්නේ මේ සිංහල බෞද්ධකමට කතා කරනකොට ඒක අන්තවාදයක් කියලා කියනවා. එහෙම තියෙනවා. චන්දිකා මහත්මිය ඔය මේ කවුද බිජිදා රාජපක්ෂ මහත්තයත් එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ සිංහල බෞද්ධ අනන්‍යතාව මේ රටේ තියෙනවා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි සිංහල බෞද්ධය කවදාවත් අනිකුත් ජනතාවට විරුද්ධ වෙලා එහෙම කටයුතු කළ නැහැ. යම් යම් අවස්ථාවලදී අර හදිසි කෝපය නිසා ඒකත් මේ දේශපාලකයන්ගේ තියෙන මේ නොපනත්කම් නිසා එහෙම කලබගැනී ඉතු වෙලා තියෙනවා. එහෙම නැතුව සිංහල බෞද්ධය හැටියට වෙනත් කිසිම ජන වර්ගයකට එරෙහිව කිසි දෙයක් කළ නැහැ. ඉතින් ඒ නිසා දකුණු අන්තවාදයක් තියෙනවා කියන කාටවත් කියන්න බෑ. 1983 ජූලි මාසේ කොළඹ නගරයේ ගිනි තිබ්බේ කුමන අන්තවාදී? කොළඹ නගරයේ ගිනි තියන්න පදනම හැදුවේ ජේ.ආර්. ජයවර්ධන. අර හමුදාසපටු 13 දෙනාගේ මලමිනි ඒ ගම්වලට යවුවා නම් ඔය සිද්ධිය වෙන්නේ. ඒවා සේරම කොළඹට ගෙනල්ලා. කනත්තේ ආදාහනය කරන යදුනයි පස්සේ. මම ඒකට ආවා මේ බස් එකේ ආයේ මම. බොරලට එනකොට මං කුඩේ තරංග ආවේ. මට හිතුණා ඒ වෙලාවේ ගිහිල්ලා දෙමළ කඩවලට ගහන්න ඕන කියලා.
මුත් මම කල්පනා කළා ඒ තීරණය වැරදි. ඒක මේ 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 එහෙම නැහැ. මේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම හිතෙනවා. ඒවා පාලනය කරගන්න බෑ සමහර විට. එතකොට ඒක මගේ හැදුවේ ආණ්ඩුව. දැන් ඔය මිනිස්සු ඒ හමුදා නිලධාරීන්ගේ මේ 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 මිනි ඒ ඒගොල්ලන්ගේ ගම්මාට යන්නේ යදුනා නම් ඔය දෙවි වෙන්නේ නැහැ. ඒක සමහරට නොදැන මෝඩකමට කළාද එහෙම නැත්නම් හිතාමතාම මේ වගේ කලබ ගැන්නියක් ඇති කරන්න කළාද කියලා අපි දන්නේ නැහැ. අන්තවාදය නිර්මාණය කරන්නේ පාලන තන්ත්‍රය විසින්ද? ඔහොමක ඒගොල්ලෝ කරන දේවල් නිසා තමයි අන්තවාදය පෝෂණය වෙන්නේ. දැන් ඔය 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අතුරත් කිරීමට මමත් මැදිහත් වුණා. ඒක මේ ආරක්ෂක අංශවල රහස් ඔත්තු සේවාවල මූලිකත්වයේ JR කැමැති කරගත්තේ ඔකට. ඉතින් ඒක එහෙම කළේ මේ ඔය බෙදුම්වාදයට වැටබඳින්න ඕන නිසා. නමුත් ඒ අනුව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හයවස්ථා මේ මේ ඒ ව්‍යවස්ථා සංශෝධනයේ අනුව බෙදුම්වාදය ගැන කතා කරන එකට දඬුවම් දෙන්නේ නැහැ. දැන් ඔය සම්බන්ධ නියපිරිතක් කියවනේ අපි මේ වෙනම රාජ්‍යයක් සඳහා යන ගමන අපි එක යනවා කියලා. එහෙම කිව්වා. දැන් ෆෙඩරල් ඉල්ලනවා. එතකොට ෆෙඩරල් කියන්නේ වෙනම පාලන ප්‍රදේශයක් කියන එක. එතකොට එහෙම කතා කරන එක 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පටහැනි. නමුත් ඒගොල්ලන්ට එරෙහිව රාජ්‍යතන්ත්‍රයේ නීති මගින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය මේ මේ අපරාධ විමර්ශන අංශ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා බෙදුම්වාදය ක්‍රියාත්මක වෙනව පෝෂණය වෙනවා. අන්තවාදයේ පෝෂණය වෙන්නේ දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් නිසා කියලා වහන්සේ දැන් සදාන් කිරීමක් කළා. එතකොට ජේ.ආර්. ජයවර්ධන යුගය ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාකාරකම් නිසා පෝෂණය වුණු අන්තවාදයේ කුමක්ද? මහින්ද රාජපක්ෂගේ මේ පාන කාලය තුළ අන්තවාදයක් ක්‍රියාත්මක කරවෙන්න ඉඩක් ලැබුණේ නැත වශයෙන්. එහෙම පෝෂණය වෙච්ච අන්තවාදයක් නැහැ. මේ ත්‍රස්තවාදයේ මර්ධනය කරලා ඊට පස්සේ ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමට මේ යොදාගත්ත ඔය 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එතකොට ඒක අවසන් ඒක ඉවරයි ඒක ඒ නිෂ්ක්‍රියයි. ඒ වගේ දේවල් අයින් කරලා මේ ක්‍රියාත්මක නොවෙච්ච නිසා ඔය දෙමළ බෙදුම්වාදය ඒක ශක්තිමත් වුණා. ඒක තමයි වුනේ. ඊළඟ JBBB අවසන් ජනාධිපතිවරණයේදී අන්‍ය ජාතික ඡන්ද මහින්ද රාජපක්ෂට අහිමි වෙන්න හේතුව පෝෂණය වුණු අන්තවාදයක් නෙවෙයිද? එහෙම අන්තවාදයක් මම නම් පිළිගන්න සමහරව අන්තවාදී විදියට වැඩ කළා කියලා මේ බුදුබල සේනා එහෙම කියනවා. ඉතින් ඒගොල්ලෝ යම් කිසි සීමාවක් ඉක්මවලා කටයුතු කළා වෙන්න පුළුවන්. මම නම් ඒ ගැන කිසි සම්බන්ධයක් නැහැ මගේ. අපේ හැමෝටම භික්ෂුන් වහන්සේ නමක් හැටියට දැන් මේ 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 ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙලා සිටි භික්ෂුන් වහන්සේ නමක් හැටියට දැන් ඔබ වහන්සේ සදහන් කරපු බුදුබල සේනා සංවිධානයේ ඒ ක්‍රියාකාරීත්වය බෞද්ධකමට භික්ෂුත්වයට සහ රටේ කටයුතු වලට කොයි ආකාරයකද බලපාලා තියෙන්නේ? පොඩි දුර්වලකමක් ඇතර තියෙනවා. නැහැ කියන්නේ නැහැ. මොකද අපි මේ 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 කිසියම් කෙනෙක්ගේ දුර්වලකමක් තියෙනවා නම් භික්ෂුවක් වත් කවුරුණත් ඒක නැහැ කියන එක හරි නැහැනේ. නමුත් ඔය කියන තරම් බරපතල හානියක් වුණායි කියලා මම නම් පිළිගන්නේ නැහැ. ඒ කතන්දරේ හැදුවා. ඒකයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ කතන්දරේ හැදලා ඊට පස්සේ මේ 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 දේශපාලකයෝ මම හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ අනිත් එක මේ මුස්ලිම් හැබැයි ඒ හැදෙන කතන්දරේ පැතිරෙන්නට ක්‍රියාකාරීත්වයේ හේතුවක් වුණා නෙවෙයිද අපි හඳුරුවා. ඒ ක්‍රියාකාරීත්වයේ හේතු වුණා. නැතේ කියන්න බෑ. ඒක දුරදිග නොබලා දැන් මං කියේ අර අපිට වුණා සමහර දේවල් හිතෙනවා දැන් මේ අපේ තියෙන ආවේගශීලී අදහස් ක්‍රියාත්මක වුණොත් එම ඒක වැරදි. ඒ නිසා අපිව පාලනය කරගන්න ඕනේ. ඉතින් මේ අපි රහත් වෙලා නැහැ නේද තාම. සෝවන් වෙලාවත් කියලා කියන්න බැහැනේ. වහන්සේ කෝ අර බොරල්ලේදී කඩ ගිනි තියන්න හිතුණා කියලා. හිතුණා හිතුණා. ඔව්. ගිනි තියන්නේ මේ කුඩේ අරන් ගිහිලා කඩවට ගහන්න කියලා හිතුණා. මගේ අතේ කුඩේ විතරයි තිබුණේ. වෙන මොකක්ද? ඒ කියන්නේ නාගරික සිංහල බෞද්ධයා කියන්නේ දේශපාලනයේ දේශපාලකයෙක් ලණුවක් දුන්නාම ටක් ගාලා කන දේශපාලන සත්වයෙක්. සිංහල බෞද්ධයා කියන එක විතරනේ ඔතන තියෙන්නේ. ඔය මුස්ලිම් අයත් ඔකට සම්බන්ධ වුණානේ. දෙමළ කඩ ගැනීමට මුස්ලිම් අය සම්බන්ධ වුණා. ඒක අපිට තොරතුරු ලැබුණා ඒ කාලේ. ඉතින් ඒ නිසා කොළඹ ඉන්න දැන් ඔය සාමාන්‍යයෙන් ඔය මේ මේ IRC කියලා කට්ටියක් ඉන්නෝනේ වැඩිපුර. ඉතින් ඒගොල්ලන්ට මේ අවස්ථාව හොඳ අවස්ථාවක් කරගන්න. ඉතින් එහෙම නිසා මිසක් දැන් යාපනයේ පුස්තකාලයට ගෙන තිබීම ඒක කවුද කළේ? ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ අවස්ථාවාදීන් සහ අන්තවාදීන් කියන්නේ දෙගොල්ලම එකයි කියන එකද? දෙගොල්ලම එකයි. අන්තවාදීන් කියන්නේත් අවස්ථාවාදීන් කියන්නේ දෙගොල්ලම එකයි.
මේ අන්තවාදීන් හා අවස්ථාවාදීන් මේ පිටිපස්සේද ඉදිරියේද මම දන්නේ නැහැ දේශපාලකෝ ඉන්නවා. දැන් ඔය දැන් කියන්නේ ඔය කුඩු කාර්ය පස්සේ පිටිපස්සේ දේශපාලකෝ ඉන්නවා කියලා තියෙනවානේ පත්‍රවල මාධ්‍යවල තියෙනවා. ඒ නිසා ඒ දේශපාලකයන්ගේ රැකවරණය ලබන ඒ වගේ පිරිස් කරන වැඩ නිසා සමහර විට දැන් ඒ එහෙම කරන එක්කෙනා සිංහල බෞද්ධයක් නම් සිංහල බෞද්ධයෝ මෙහෙමයි කියලා එහෙම සමහර විට දිනුවට එනවා. එහෙම නැතුව සිංහල බෞද්ධ හැටියට කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම දන්නවා හුඟක් සිංහල බෞද්ධයෝ හාමුදුරුවෝ දෙමළ මිනිස්සු බේරගත්තා. අපි හැමෝම දැන් අපි දකිනවා වර්තමානයේදී මේ භික්ෂු සංවිධාන ගණනාවක ඒකරාශීත්වයක්. මේ ඒකරාශීත්වය තුළ බුදු බල සේනා සංවිධානයට ඉඩක් ලැබිලා තියෙනවද අපි හැමෝටම? නැහැ. හේතුව? බුදු බල සංවිධානයේ කියන එකට ඉඩක් නැහැ. මේක භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු ආකල්ප මත භික්ෂුන් වහන්සේලා ඉතිහාසය පුරා ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙළ අනුව වැඩ කිරීමක් මිසක් මේ බුදු බල සේනාවට එතන ඉඩක් නැහැ. බුදු බල සේනාව කියන්නේ ලංකාවේ සිංහල ජාතිකවාදයේ IRC ප්‍රවණතාවය කියලා මම නම් කළොත් ඔබ වහන්සේ මොකද? මම ඒක පිළිගන්නේ නැහැ. ඒ තරම් දුරට එහෙම යනවා. එහෙනම් අපි හැමෝටම මේ භික්ෂු සංවිධානවල එකතුවට ඇයි බුදු බල සේනා සංවිධානයට ඉඩක් ලැබෙන්නේ නැත්තේ? බුදු බල සේනාවේ ඇත් මේකට සම්බන්ධ වෙනවා නම් අපි පිළිගන්නවා. හැබැයි අපි යන වැඩපිළිවෙලත් එක්ක තමයි ඒගොල්ලෝ යන්නේ. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේලාගේ බෞද්ධ සංගම් අකමැති ද වෙලා තිබෙනවද නැත්නම් බොදු බල සේනාව අකමැති වෙලා තිබෙනවද ඔබ වහන්සේලාත් එක්ක එකතු වෙන්නේ? නෑ, එහෙම දෙකම වෙලා නෑ. අපි අකමැතිත් නෑ, ඒගොල්ලොත් එකමැති නෑ. නමුත් තවම අපිත් එක්ක එකතු වෙලා යම්කිසි මේ ස්ථාවර තත්වයකට ආවේ නෑ. නමුත් අපි කැමති වෙනවා බොදු බල සේනාව උනත් වෙන සංවිධාන උනත් දැන් භික්ෂුන් වහන්සේලා හැටියට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් තුළ භික්ෂු ආකල්ප ඇතුව අපි වැඩ කරන්නේ ඒ අනුව කටයුතු කරනවා නම් මේ මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් දාගෙන આવොත් කිසි ප්‍රශ්නයක් නැහැ. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය අද දවසේ සලකුණෙහි අවසාන සාකච්ඡා වටේට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ විපල් අවස්ථාව දෙනවා. ඔව්, අප දන්නා බුදුරජාණන් වහන්සේ නම් මේ සන්නද්ධ ක්‍රියාමාර්ගවලට එරෙහිවුණු බුදුන් වහන්සේ කෙනෙක්. අපි දැනගන්න කැමති බෙංගමී නාලක ස්වාමීන් වහන්සේගෙන් මේ හමුදාවට සන්නද්ධ හමුදාවට ස්ට්‍රැටජික් ප්ලෑන් හදන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මොන සූත්‍රයේද කියලා. නෑ, බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. බුදුහාමුදුරුවන්ට එහෙම බුදුහාමුදුරුවෝ බණ කිව්වේ හැමදෙස්සෙම නිවන අරමුණු කරගෙන ඒ නිවනට යන පැත්තට. නමුත් යම් යම් සිදුවීම් තියෙනවා බුදුහාමුදුරුවෝ සමහරට විරුද්ධ වුණේ නෑ. කොසල් රජුරුවන්ට අජාසත්ත්ව අල්ලගෙන බැරිව ඉන්නදී කොසල් රජුරෝ කිව්වා මේ උඹලා ගිහිල්ලා ඔය හාමුදුරුවෝ කතා කරගෙන හංගිටපල්ලා එතකොට අපිට මොකක් හරි මේ පොයින්ට් එකක් අල්ලගන්න පුළුවන්. ඒ වචනේ නෙමෙයි කිව්වේ හැබැයි. ඉතින් අද වචනේ. පස්සේ අහගෙන ඉන්නකොට දෙන්නෙක් කතා කරනවා. හාමුදුරුවෝ දෙනම කතා කරනකොට දෙන්නම් කියනවා මේ ඔය කොසල් රජුරෝ යුද්ධ කරන්න දන්නේ නැහැ. ඔහොම නෙමෙයි යුද්ධ කරන්නේ. අජාසත්තට ඇතුළට එන්න දීලා වටකල් අල්ලන්න ඕන. එහෙම නැතුව අල්ලන්න බෑ. ඉතින් ඒක ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා අල්ලගත්තා. ඊට පස්සේ මේක බුදුහාමුදුරන්ට මේ හාමුදුරුවන්ට චෝදනාවක් හැටියට ගෙනිච්චා. කොහොම හරි මේක ප්‍රචාරය වුණානේ. බුදුහාමුදුරු මොකක්ද කිව්වේ? මගේ පුතා මේ කාලේ විතර ඉස්සරත් ඔහොම දෙයක් නැගෙන ඉස්ස කතාව කිව්වා. ජාතක කතාවක්. කියන්නේ වඩ කීසූ කර ජාතක කියලා ජාතක පොතේනේ. ඒක දැන් කියන්නේ ගොතුඟක් වෙලා යනවා. ඉතින් ඒ වගේ දේවල් අනුව මේ අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඒ හැමදාවට දැන් උපදෙස් දෙන්න අපිට පුළුවන් විදිහට උපදෙස් දීලා මේ රට රකින්න ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබ වහන්සේ පටු ජාතිවාද වෙනුවෙන් බුදුදහම වෙනස් කරනවා විකෘති කරනවා කියලා මම යෝජනා කළා. ඒ චෝදනාව මම කෙලින් ප්‍රතික්ෂේප කරනවා. ජාතිවාදය කියන්නේ මොකද්ද කියන එකයි ගෝත්‍රවාදී කියන්නේ මොකක්ද කියන එක ඒවයි වෙනස් අර්ථ තියෙනවා. ජාතිවාදී කියන වචනේ අපිට දැන් පාවිච්චි කරන්න බැරි මට්ටම කෙලෙසලා තියෙනවා. මාධ්‍ය වලින් පත්‍ර වලින් උඩ ජාතියක් වෙන නැෂනලිසම් කියන එක වැරදි දෙයක් නෙමෙයි ඉංග්‍රීසියෙන් කියනකොට. නමුත් ඒකට කියන සිංහල වචනේ තමයි ජාතිවාදී කියන්නේ. ඒක වැරදි. ඒ කොහොමද වෙන්නේ? ඒ නිසා ජාතිය පිළිබඳ හැඟීමක් ඇතුව කටයුතු කිරීම බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. බුදුහාමුදුරෝ දැන් මහාන කරන්න කවුරු හරි ආවොත් මාස 3ක්වත් බලන් ඉන්න වෙනවා උපසම්පදාව දෙන්න. ශාක්‍ය වංශය කියන්නේ ඒක නෑ. ඒක විනය පොතේ තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ජාතිය ගෝත්‍රය ගැන හිතන කෙනා ඒ පිළිබඳව බැඳෙන කෙනා නිර්වාණයෙන් ඈත් වෙනවා කියලා.
කොහෙද කියලා තියෙන හිම බෙල්ලම්විල විමලරතන හාමුදුරුවෝ ලියපු ලිපියක අම්බට්ට සූත්‍රයේ ජාති දෙදා ධනත්තද්දෝ ගොත්තද්ද දෝ චත්තද්දෝ යොනරෝ සංඥාතින් අතිමඤ්ඤති තං පරාභවතෝ මුඛං පරාභව සූත්‍රයේ තියෙන ඔව් ඒ කියන්නේ ජාතිවාදයෙන් ගෝත්‍රවාදයෙන් බැඳුනේ වෙයිද හෝ ඒකාන්තයෙන්ම නිවනේ නැත්වන්නේ ජාති තද්දෝ ඒ කියන්නේ ජාතිය පදනම් කරලා තදින් ඒ කියන්නේ ඒක බොහොම ශක්තිමත්ව මේ ජාතිය විතරයි ඉන්න ඕන කියලා කියන එකයි ඒ එහෙම එකක් මිසක් මේ ඒ ජාතිවාදය කියන එක නෙමෙයි උතන තියෙන්නේ. ඉතින් අය වචනවල තේරුම අප හරියට දන්න පාලිනේ. මම විශ්වවිද්‍යාලේ පාලි විෂය ස්පෙෂල් කළේ ඒ නිසා මම පාලි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් පාලි වචනවල තේරුම සමහරව වරද්ද ගන්නවා. අධිකාරම් බව වරද්ද කරලා තියෙනවා පාලි වචන තේරුම. වාසෙට්ට සූත්‍රය ගැන කියන්නේ කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ ජාතිවාදය කියන එක සියල්ල ප්‍රතික්ෂේප කරනවා නිවන තාදාලව. කේවඩ්ඩ සූත්‍රයේදී එහෙම තියෙනවා. ඒ කියන්නේ විද්‍යාචරණ සම්ප්‍රදාය තුළ ජාතිවාද මානවාද ඒ කිසිවක් නැහැ කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා තුළ. ඉතින් ඉන් මෙහා මේ සම්මුති ලෝකයේ තුළ ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවා අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. මිනිස්සු ඕන කවුද කියලා හැඳින ගන්න එහෙම තියෙනවා. වෙලා වෙය යුත්තේ ඒ ජාතින් හෝ ගෝත්‍ර එකිනෙකාට පටහැනිව විරුද්ධව ද්වේෂ සහගතව වෛරීව ක්‍රියා කිරීම තමයි වැරදි. ඒක ජාති බෙහෙදවාදය කියලා එකට කියන්න පුළුවන්. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ජාති බෙහෙදවාදය අපි ප්‍රතික්ෂේප කරනවා. අපිට මම බණ කියන්නේ මේ 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 සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි. සිංහල තේරෙන හැම දෙනාටම ගැලපෙන්නේ. සමහර තැන්වලදී මුස්ලිම් අය ඇවිල්ලා වැඳලා කියලා දෙනවා මට. ඒගොල්ලෝ වඳින අයත් නෙමෙයි. ඒ බණ අහලා අපිට ඕන ওই බණ තමයි කියලා. ඒ නිසා අපි බුදුහාමුදුරන්ගේ ක්‍රමය එහෙම ක්‍රියාත්මක කරනවා. එතෙන්දී මේ කවුරුත් දන්නවා ලෝකෙ පිළිගන්නවා මේ බුදුදහම රැකුනේ මේ සිංහල බෞද්ධයන් නිසයි කියලා මේ රටේ. ඒ නිසා ඉදිරියටත් බුදුදහම රැකෙන්න ඕනේ මේ සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාව තියෙන්න ඕන කියන ඒ පදලෙම අපි ඉන්නවා. ඒකෙදි කිසිසේත්ම අපි කියන්නේ නැහැ අසිංහල අබෞද්ධයන් මේ මේ සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන නැති කරන්න ඕන. ඒගොල්ලෝ මේ රටේ යන්න ඕන. එහෙම කියන්නේ. අපි හැමදෙරුනේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ පහුගිය කාලේ මාතෘකාවක් බවට පත් වුණා. ඔව්. එකක් අලිපැටියගේ කතන්දරේ අනික් පැත්තෙන් සෝවිත හිමියන් පිළිබඳ උන්වහන්සේගේ ප්‍රකාශය. අපි උඩුවේ ධම්මාලෝක හිමියන් අලිපැටියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය බලමු. මොනම විදිහකටවත් මම අලි ඇල්ලුවේ නෑ, අලි අල්ලන්න කැලේ ගියේ නෑ, අලි විකුණුවේ නෑ, අලි සඳහා ව්‍යාජ ලේඛන මං හැදුවේ නෑ, ඒ කිසි දෙයකට අනුබල දුන්නෙත් නෑ. මම කලේ මේ පන්සලට මං ආපු දවසේ ඉඳලා බල්ලු ගෙනත් දානවා, හරක් ගෙනත් දානවා. ඒ විදිහටම මේ අලි පැටවත් අලි 20ක් 30ක් ආපු පින්කමකදී ඒ අලි අනිත් අයිතිකාරයෝ ගෙනිච්චට පස්සේ ඉතුරු වෙච්ච හිටපු මෙතන ගෙනත් දාලා හිටපු අලි පැටියා. අපි හැමෝටම වෙන්න පුළුවන් කාරණයක් තමයි. ඒක නම් මට උත්තරයක් දෙන්න බෑ සමහර ඉතින් වෙන්න බෑ සමහර අපිට විශ්වාස කරන්න බැරි දේවල් වෙනවා. මේ එහෙම අලි පැටියක් එහෙම කවුරු හරි මේ ගෙන දාලා ගියාද කියන එක සමහර විට ඉතින් මේ අලි පැටවු නෙමෙයි පුංචි දරුවෝ දාලා යනවා. පොඩි ළමයි අපේ හැමෝටම දැන් මේ කාරණය ගැන කතා බහ කරනකොට මේ කාරණේ පිළිබඳව නීතිමය කටයුතු සිද්ධ වෙනකොට මුන්වහන්සේගෙන් ප්‍රකාශයක් සිද්ධ වෙනවා සෝබිත හිමියන්ගේ පවත්වීම සම්බන්ධ. ඔව් අපේ හැමෝටම මේ 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 කාරණය මොකද්ද? ඒ සෝබිත හිමියන් අපවත් කළා කියලා කියන්නේ ඒක ඝාතනයක් කියලා කියනවා. ඉතින් මට නම් තාම ඒ සඳහා සාධක කරුණු ලැබිලත් නැහැ. මම ඒක න හොයන්න ගිහිල්ලත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව මට යමක් කියන්න බෑ. මොකද අපි අපේ හඳුනන්නේ භික්ෂු සංවිධාන ගණනාවක් මේ ඔස්සේ ගියා පහුගිය දවස්වල. එතකොට මේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ අලිපැටියා ගමන් මග වෙනස් කිරීම සඳහා මෙවැනි ප්‍රකාශයක් කළා යයි ඔබ වහන්සේ අනුමාන කරනවාද? නෑ එහෙම කියන්නත් බෑනේ. ඉතින් එයාට එහෙම ඕන කමක් නෑ. දැන් අර මේ මේ කියනවනේ දැන් ඔයා අප දීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. අපේ ඉල්ලුවේ නේතු අප දුන්නයි කියලා. ඉතින් ඇයි එහෙම අප දුන්නේ එහෙමනම්? හිළුව නැතුව. ඒක අධිකරණයක් තුළ ක්‍රියා වෙන දෙයක් නෙමෙයි. අපි ඉල්ලීමක් කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා අපිට හිතාගන්න බැරි දේවල්. මොනවද කියලා මම දන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ හිතාගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා කියන්නේ අපි හැමෝටම හිතාගන්න බැරි දේවල් ක්‍රියාත්මක කරන කොහෙද තැනක් තියෙන්නේ නේ? කොතනින්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි අපි හිතාගන්න බැරි නිසානේ.
අපි දන්නවනම් කොතින්ද ක්‍රියාත්මක වෙන්නේ අපිට හිතාගන්න පුළුවන් මේගොල්ලෝ මේ මේ නිසයි කියලා ක්‍රියාත්මක වෙන්නේ. අර ඇප ලැබුණා වගේ එකක් තමයි අලිපැටිය. ඒ දෙක නිකන් අර සාංසිද්ධිකව සමානයි. ඔව් සමානයි. ඉතින් ඇප 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 එහෙම දුන්නේ කොහොමද දෙන්නේ? ඉල්ලුවක් දෙන්නේ නැහැ සමහරට. මේක ඇපි ඉල්ලන්නේ නැතුව ඇප දෙන්නෙත් නැහැ. නීතිච්ච මාර්ගයේ මාර්ගය ඉල්ලන්න ඕන. ඉතින් නමුත් මෙයාට එහෙම එකක් නැතුව ඇප ලැබුණා. ඔබ වහන්සේ කියන්නේ මේ වර්තමාන රජයේ ඇතැම් කටයුතු හිතාගන්න බැරි විදිහට හිතාගන්න නොපෙනෙන විදිහට සිද්ධ වෙන බල යම් බලවේගයකින් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. මම නම් හිතන්නේ විදේශ බලවේගව CIA, MI6, RO කියන මේ ඒවා පිටිපස්සෙන් ඉන්නවා. මොකද මේගොල්ලෝ බෙදුම් වාදයට පක්ෂපාතයි. එතකොට රට අස්ථාවර කරන්න කටයුතු කරන අය. ඉතින් මේ ආණ්ඩුව ඒ ඔත්තු සේවාවන්ට අහු වෙලා කියලා තමයි මම විශ්වාස කරන්නේ. එහෙම හිතන්න අපිට කරුණ තියෙනවා. ඔබ වහන්සේ එහෙම හිතන මේ වර්තමාන රජයේ ගමන් මග නැත්තම් මෙහි ආයු කාලයේ කොපමණ වේයයි ඔබ වහන්සේට අනුව තක්සේරු? වේද කියලා කියන්න අමාරු නම් අපිට අවුරුදු 2කට වැඩි මේගොල්ලන්ට යන්න දෙන්න අරකයි. තව අවුරුදු දෙකක්ද? තව අවුරුදු 2කට වැඩි යන්න. 2015 ඉඳන් අවුරුදු දෙකක්ද? 2015 ඉඳන් අවුරුදු 2කට වැඩි. කියන්නේ කොහොම හරි තවත් අවුරුදු දෙකක් ගියොත් එම මේ රට විශාල අගාධයකට වැටෙනවා. ඒ නිසා මේ රජය හරිමග යවන්න තමයි අවශ්‍ය වෙන්නේ. පළවෙනි අපේ හඳුරන්නේ කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේගේ තියෙන මහින්දවාදී තක්සේරු නිසා තමයි ඔබ වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ කියන්නේ. නෑ, විශේෂයෙන්ම නෑ. මම මහින්දවාදියෙක් නෙමෙයි. මට කිසිම වාදයක් නෑ. මම මේ 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 විභජ්‍යවාදී. ඒක තමයි මගේ වාදේ, විභජ්‍යවාදී. එහෙම නැතුව කිසි කෙනෙක් දැන් මහින්ද මහත්තයා මං ගැන කියලා තියෙන කතාව අහුවොත් එම හිතයි. මේ මගේ මුකුත් ඉල්ලන්නේත් නැහැ. මට උනත් කියන්න ඕන තේදී කියනවා. එහෙම තමයි මං ගැන කියලා තියෙන්නේ. ඕනනම් අහන්න මහින්ද මහත්තයා එහෙම කිව්වේ නැද්ද කියලා. මගේ මුකුත් ඉල්ලන්නේත් නැහැ. ඒ කියන්නේ ඉල්ලන්න අය තමයි ඇතිනේ. එහෙමනේ එහෙම ඒ නිසා නෙමෙයි කියන්නේ. ඒ වුණාට මට උනත් කියන්න තියෙන දේ කියනවා. ඉතින් මං එහෙම කියන්නේ. මට ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ. මම කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් වේආඩුවෙන්වත් ඒ ආණ්ඩුවෙන්වත් මං එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ලබාගත් දෙයක් නැහැ. එහෙම නැහැ. මං පන්සල් හදාගත්තේ නැහැ ආණ්ඩුවේ. ඒ නිසා මට ඕනද කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මට ලබා ගන්න දේකුත් නැහැ, නැති වෙන දේකුත් නැහැ. ජීවිතය ගැන මගේ එහෙම බය ඇත්තෙත් නැහැ. මම කොටිත් එක්ක හැප්පෙන්න ගියේ ජීවිතය ගැන ආසාවක් ඇතුව නෙමෙයි. පන්සලෙන් යනකොට අය උතුර නැගෙන හිට ආපහු එයි කියලා හිතන් නෙමෙයි මම ගියේ. නමුත් මගේ කාර්යය මම කරන්න ඕන. ජීවිත පරිත්‍යාගයෙන් කරන්න කටයුතු කරන්න වෙන ඒක. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මන්දන අපේ සාකච්ඡා අවසන් කරන්න හොඳම තැන තමයි ඒ අපේ හාමුදුරුවනේ. අද දවසේදී සලකුණ දේශපාලන සංවාදයට එකතු වුණු දේශප්‍රේමී භික්ෂු පෙරමුණි ලේකම් පූජ්‍ය බෙංගමිනාලක හිමියන්ට නමස්කාර පූර්වක ස්තුතිය අපේ හාමුදුරුවනේ අවසරයි. අපි යලිත් හමු වුණ බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි, බොහොම පිං හැඳනාට. හිතවතුනි රැඳී සිටියට ඔබටත් ස්තුතියි. ලබන සඳුදා යලි හමු වුණ බලාපොරොත්තු වෙන සමුගන්න.